බවන් තුන් සේ හැට සජව සංවාධයපේ අදත් ආරම්ම කරන්නට සූදන අදව සිදියා ප යාාධතය විදයට සහාග වන්න හම කාලකට පසේ සම ජ ලවේ ප ල මත න්ත්‍ර චර හ ල් හ න් හැට. බොහොදනෙක් මේ අවස්ථාවදි කතාකන ප්‍රධාන මාතෘකාවක් විස්ස සහ දහනම සංශෝධන පිළිබඳව දැන්. මේක දහනම ව නි සංශෝදධ නිදිරිපත් කරන අවස්ථාවේදීය ජනාධිපතිවරයාගේ බලය සීමකරලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම කියන කාරණය පිළිබඳව තමයි ආණ්ඩුව පාර්ශවයන වකට ඕඩ අස්ථාවරේ බට පත්වෙලා තිබෙ. හැබැයි දහනම සම්මතවෙෙලා ඒට අනුව කාලයක් තිස්ස වැඩ කරලා පසුවඒ එක ගෙනාපු පිරිස්ම යම්යම් විවේචන දහනමය සම්බන්ධව ඉදිරිපත් කරන්නට පරන් ගත්තා ජයපති වික්‍රමරත්ම මහත්මයක් ඒවගේ හිටපු ජනාධිපතිවරයා තුමත් මේ දහනම පිළිබඳව වේචනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරපී බලමු ඕවන්ගේ පැදිලිකිරීම ට පස්ෙමන් කැමැති උතුමගේ පිතුර ලබාගන්න. හනනි සංස්ෝධනයේ ඒ ඇති කරබු සර බාල කිරීමම් නිසා හද අපට පේනවා ප්‍ර්යක් ඇති ජ ර ත් පක් ක් ති වගගේ ති බ ජ ති ප ල ඇ ල රන්න මයි. රන්නට ැරිුන්දේ සම්පර්ණ කන එක පක්ෂෙන් සහෝදර දෙෙ නතිවපත ය අගම වනත්ේ ප්‍රශ්ිමි දන. තනාවවෙ සංශෝධනය. රටේ දේශපාලන අස්ථාවරත්යක් ඇැති කලා නායකෝ දෙන්නෙක් හැදවා. වාහන ගෙනියන් ලයිෂ එකත් දන්න එක යවෝ ගෙනකට නතාව. හැට දෙ ලක්ෂ පනස් දහකි. නමුත් පාර්ලමේන් ලයිසන එකක් අරග ස්සර ට්ක වාඩිුුණ ාවක් කෙනෙක් ඒකන් තම රයිවල්ලා දෙන්න එතකට හැට ලක්ෂ පනදහම පත් ච රයිව වාහනය. ස්ටියරිින් විල්ලෙ අරගන යනකොට ජර්දානවා එක්ස්ලට එක පාගනො ඒවකරනවා. අර පාලිමේන්තයෙන් ලයිෂ් එක ගත්තහා දෙයක්. ඇැවිල්ලා එතන ඉදං එයා ඉස්තරාසිිට්ටිකෙ දෙගෙන එයා ජියර්දාන්නහදනවා වරද්දලදානවා වාහනේ හැ්පෙනවා.ඉදිරි ජනාධතිවරණයෙන් පසුව කවු බලයට පත් වන. රටට ආදරේ නම් කළේහිුතු අංක එක තමායි දහනමේ අහෝසි කරනය මේක නැහනම් දාහනමේ රටට සාපයක්. මේ කියපු කාරණා එ හදපු අයම මේ ඇතුලේ ක්‍රියාත්මක වෙච්චායම මේ විදිරි විවේචන ඉදිරිපත් කරනවා මේක විකෘතියක් කියන කාරණය බොහෝ දෙනෙක් පැහැදිලි කරු දෙයක්. යම් යම් විකෘතිතා සහිතවයිගේ කෙනෙක. දැන් ඇත්තටම මේ දහනමේ විකෘතිතාවන් නිවැරදි කරලා මේක සකස්කරගත යුතුයි කියන ස්ථාවරේ ඔබ ඉන්නවද නැත්තන් ඔබ දරන්න ට වඩා වෙනස්මමාතිය. මස්තුති කාලකට පස්සයාවට දෙදරන්න තුන් සේ හට මේ අපේ දේශ පල සංමාධයට කතා කරාට මෙහෙමයි කිසිම දෙයක් සීරසීයක් හරියටම හරි නෑන් හැමදේම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා හරි පුද්ගල ොත් එහෙමයි නීති අත්්‍යය හෙමයි සියලුම දේ හමයි මට පෙන්නන්නක සීගරසියක් හරි දෙයක් පුළුවන්න එම දේවල නෑ. එතකොට ජාපති ික්‍රමරත්ම මහත්වයා කියන්නේ පටන්ගත්ත දේ ඉවර කරන්න ඕනේ මොකක්දටන්ගත්තේ. මොකක්ද ඉවර කරන්න ඕන. පටන්ගත්තේ කාලයක් තිස්සේ මේ ජනාධිපති මේ ක්‍රමය පිළිබඳව විවේ චනතිබුණ. මහින්ද්‍රරජ පක්ෂ මහත්‍යය දෙපාරක්ක වෝ නාධිපති විදාාක ජනාධිපති ක්‍රමය හෝසකරන්න නික. දිකා ැතිනක මේ බවබූත ජාර්ජ්‍යාවදනක වෙන පියවස්ථාව විසි කරන්න ඩෝන කියලා. මෛත්‍රපාල සිරිසේන මහත්යා ජනාධිපති වනේ අපේ අපත් වදාල මාධදවාාව ශෝභිද ස්වන්වහන්සේගේ අනුශාසන ඇතුව මේ ජනාධීපති ක්‍රමය නැති කර. එතැදි උන්වහන්සේගේ පිළිරුව ඉස්සරහ අපට හොඳට මතකයි. ඔය මේ දහන මේ රට සාපයක් කියපු මෛත්‍රපාල සිරසයන හිටපු ජනායපත්තුමා කිව්වා මං පොරොන්දු වෙනවා මේ විදාගක ජානාතිපිති කරමය හස ගන්න කියලා එතකොට එතන්ටන යන්න අපි ඔක්කොම ලාවෙේ එද පටන්ගත්ත දේක වෙන්න පුළුවන් සමාරට ජාපතයකම රත්දම හත්දයක් කියන්න එතකොට දැන්වෙලා තියෙනමකක්ද දැන්වෙලා තියෙන්නේ මේ ඩ්‍රයිවර් සම්පූර්ගම මේක යුටර්න් එක ගහලා ඩ්‍රයිවර් කෙනෙක්න කතාහර ම ්‍රයිවර්ට ක යනවක්වා ගේට දානවක්කව ඇක්ෂට් කරනවය එකකවා මෙන්න පොලේ එක පාට යුට එකක් ගහලා යුටන් එකක් ගහල කියනවා වෙෙන ්‍රයිර් කෙනෙට මේ අනි පැත්තර පදෝගෙන යන්න කියලා එතකොට මේ පටන්ගත්ත දේ ඉවර කරනවාද එහෙමන් ගත්තා ආයෙත් පටන්ගත තැන්ට යනවද ආයත් පටන්ගත තැන්ට යනවද පටන්ගත්ත කොහෙද එක් ද නමසේ හැත්තා අටේ එතැට යන්න ද එතැන්ටත් එහා තැනකටම මේ යන්න හද. ජයාජාවදධන ජනාධිපතිතුමා ගෙනාපු ්‍යවස්ථාවට වඩා ජනාධිපතිවරයාට බලතාල්ල තියන වස්ථාවත් තමයි දහා අටමනි සංසෝධනය මහින්ද රාජපක්ෂ සමහත්තයක් ෙනාව හදිසි නීතියක් හැටියට කිසිම සංවාධයක් තිබුන්නේ අපි පාර්ලිමේන්තුවය උදේට උදේ පාර්ලිමේන්තු අපි නවක මන්තිවරු උදේ පාර්ලිමේන්තුවට මේ දැම්ම හැදෑ සම්මත කගත් ඒමොද කර ඕනෑම වාර්ගානයක් ජනාධපති වන්න පුළුවන් කිව්වා. තලි මට් කෙනෙ එකයින් කර. ඔය අෆ්‍රිකාාවේ රටවල් දෙක තුනකායි මැදන්නේ යුක්ලේන් හරි හොම අච ටමත්න හරි මේ රටමක්ද කියෙන රටවල් දෙක තුන ඇරන්න එහෙම ජනාතිපතිවරයට ජීවිත කාල වෙනකම ජනාතිපතිවන්න ව්‍යවස්ථාවක් සාම බලතල සහිත ව්‍යස්ථාව තින ට මේ ලෝකෙනන එ ඔබතුම ඔබතුමා පිළිගන්නවා දහනමේ තියන කළ යුතු වෙනස්කම් කළ යුතු කෙන පිගන්නවා දැන් එහෙම නම් අපි දැන් ඔතන තියන ප්‍රශ්නය මයි. ජයයිපති වික්‍රමරත්ම මහත්මයා මේක සැරබාලවීමක් පිළි බඳව කතා කරන්නයි එකන්න මේ ඕන ව්‍යවස්ථාව න අරි ස්ර හටය ඔබ කිවවාගේ එතින් හට යන දේ නෙමේ සිද්ධ වුණ මේ සමහර සමහර දේවල්ල සැර බාල කරන්න සිද්ධ වුණාකිදන් හිටපු ජනාධිපතිවරයා කියන මේ රියදුරු දෙන්නෙක් ඩ්‍රයිවස්ල දෙන්නෙක් එක්ක මේ වැඩේ කරන්න බෑ මේ බලය දෙතැනක කේද්‍ර ගත වෙලා ෙනගෙන කාරණය දැන් මේ දේවල් ඔබතුමන්ලා ල බ ස්හාව බතුමල දක්න හතලි සතරක් වගේ තමයි බතුමන්ලට හිටිය දහනමේ සම්මත වෙන අවස්ථාවකට දිනසි ආණ්ඩුවේදී. ඒට පස්සේ ඔබතුමල්ලට සිදැගයි සර බාල කරන්න සිදධවෙන්නේ ඒක කතිකාව ඇතුලේ කියැන එතකොට ශුලකා දහස් පක්ෂත්තෙක් සධානගත්වෙලා හිට මන්ත්‍ර පල සිරිසන මහත්තඇත්තෙක් හිටපු පිරිසත් මහින්ද රාජපක්ෂ මහත්ම ඇත්ත එෙක් හිටපු පිරිසත් මේ දෙගල්ලන්ගම සහයෝගයේ අම්බිදයකින් ගන්න වෙන දහන. සම්ද කරගන්න එතකොට එතනදි තමයි ය සැබාල කිරීමෙන කාරණය කරගන්න සිද්ධ වනායකෙන කාරණය සාකච්චාවට බඳදුන්නලා තිබදැන් හැබයි. ඔබතුමල්ලාට ඊට පස්සේ බලය ලැබෙනවන. ඔබතුමල් ආඩුවක් පෙහිටවන. ඒ අවස්ථාවේදී අර කීපු කාරණයට නිවැදි කර යුතු හැන් නිවැරදි කර න තරම් කාලේ තිබ නැවරදු හතරමා රක් තිබන. ඒ අස්ථාවදක දැකලයි ඒ නිවැරදි කරගැනින් කර නැත්තේ. ඇයිතින් කොච්චර අවුරදු ගානත් එස්සේ අලුත් ්‍යවස්ථාවගෙන් උත්සාහ කරාද. නොර හිටියේ නෑන නිවස්ථාාවත මණ්ඩලයක් හැටියට මුලු පාර්ලිමේන්තුවම නැවත සකස් කර ඊට පස්සේ දිනේශකනු අර්ධයන්ල අද ආණ්ඩුව ඉන්න ප්‍රබලයෝ මේ සියලුම දෙනා එකතු වෙලා වාර්තාක කියයක් හැදවද මත් හිටියක කමිටුවක බඳුලකුණු වර්ධන මහත්තයයි මයි ඒක අපි කතාකරේ රාජ්‍ය මූල්්‍ය පිළි ඳව එකසිේ හතලිස් සට එකසිේ හතලිස් නම එකසිය පණහ වස්ථාව තියන වගන්ධති කොයියාකාරයෙන්ද අපි වෙනස් කරනු න වෙනස් කළ උත්ත කියලා ඒවයි වාර්තා ඉදිරිපත් කරා පාල්ලිමේන්තුවට නමුත් එක කරගන්න ඔබ කිව්වවාගේ කාගෙත් සහයෝග ෝන අපට තුවෙදකත් තිබුණන්නෑ අපේ ආණ්ඩුවේ එදා හත රිස්තකෙන් අපි සම්මත කරගත්තක ඇත්ත නමුත් ඊළඟට සියලුදනාගේ සහයෝග ඇතුව තමයි කිය අලුත්ව්‍යවස්ථාවක් පිළිබඳව කියන කාරණය ඔබතුමාක් කියන කාරණය හරි දහ නමවෙනි සංශෝධනයේ යම්යම් කොටස් වෙනස් කරගැනීම පිලිබන් ඔබුතුමල්ලගේ අවධාන ොමු වනාා නං මේ කියපු විදිහට මේකේ මේකේ අම්යම් ප්‍රකාශයන් තියෙනවා ඒවා වෙනස් කරගන්නට ඕනේ. එහෙම ඒ ස දහා ඔබුතුමල්ලට බහුතර බලයකින් පාර්ලිමින් ඇැතුල මේ සහර වගන්ති වෙනක කරගෙන වෙන සංශෝධන කර විසි විනි සශෝදධ ර කරග තිබ තු ල ල තිබ. නෑ දඒක තමයි දැන් එතැන්ද සාකච්ඡාවක් ඇති වුණේ ඒකටනේ විසිවෙනි සංසෝධනය විසිවනි වස්සා සංසෝධය ගන්න ගෙනක විජිත හේරත් මන්සතුම පුද්ගලික යෝජනාවක් හැටියට ගැනලත් තියෙන හරි ඒක තියෙන්නේ තවදුරටත් විදායක ජනාධපති ක්‍රමය තියෙන බලය අඩු කිරීමන හැරි තවදුරටත් අඩු කිරීමණේ හරි ඒ වෙනුවට මෙතන ංකයනන්නේ ක්ෂණක ගැටලු හිපයක් තියෙනවා ඒ තාක්ෂණික ගැටලුූ අපි විසඳගන්න ඕනක නැතන අපි ඉන්න. දහනමේ හොඳ දේවල් නැහැ කියලා සමහරු කියන කිසිම හොඳ දෙයක් නෑ කියලා. හරි නමුත් බහෞතරයක් ජනතාව ංහිතන්න එතන ඉන්න කියලා ඔවුන් කියන දහනමේ හොඳ වගාන්තති තියනවා හොඳ අලුත් දේවල් ඉදිරිපත් කලා තියෙන ඒව ස්්‍රරහට අරගෙන යන්න ඕන කිය විස ගැල්ල තිනි ෙවයි ආන්ඩුවන හරි ඔබතුමල්ල ඒ ඒක කරන්න ඉතුරලද විච්ච නිසා බතුමන්ලගේ කාලය තුලම විස්ස ගෙනල්ල ඔය තව කෙනෙක්ටම අපි සක් ගෙනවා කියලකිව වෙන. අපි ගේෙනවා අලු ද්‍යවස්ථාව. විසක් නෝකෙල කිව අලුත් ්‍යවාව ්‍යවථාව ගෙනන බතුමලට තුන දක ලයක් ඕනනේ. හකොට ඒවස්ථාවේදී තිිච්ාලිමේතුවේ ති ිච ත්වෙක් ඔොබතු දැක්කනම් කලින් දහ නමේ තිය විෘතිතා අඩුමතරමේ ඒව නිවැරදි කර ගැීම ස ද උත්හයක් නොද මෙහෙමයි තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි විවස්ථාවක් ගේ ෝ විවස්ථාවක් සංශෝධනය කර. නමුත් අපි හතලිස් දෙ එකක් එක්ක ඒ වැඩේ කර හරි එතකොට කාටත් ඇත්තවශයෙන්ම ඕෝමනාවක් තියෙනවන. හරි මේ දේ කරන්න පුලුවන්. හරි තුනෙන් දෙක. අපිට එදා චන්දදී ඒ තුනෙන්දක් චන්දදිීම විතරන අවස හමදාටම තුළෙන්දක් අවශ්‍ය වන්නේ නෑ වාවක්කංසනය කරග ඒ කාරණාවට තුනෙන් දෙකක්ින්වලලා මේ ඇති. නමුත් දේශපහන හැලහැප්ී මෙක්ක හරි. මේ ප්‍රශ්නය වැඩිදුටත් තුකරුණන ඇත්වස මේ ප්‍රශ්නයට බොහෝ බලපෑම් ඇති වනේ දෙදදාස්ථාහට ඔක්ටෝබර් මාචි විසි හයවෙන්ද තිබිච්ච විවස්ථාව. ඒ ගැටලුවත් එ අර්බුදයක්ත් එක ඒකනේ වනේ ඊට පස්සනේ ලොකු විරසකයක් ඇතිවනේ එතකොට දහටේ ඔක්තෝපර්මාසය මහින්ද්‍රාජ පක්ස මැයිතුමාව අගමැති කිරීමත් සමඟ ඒ විවස්ථාව උල්ලංගනය කිරීමත් සමග දහම ප්‍රශ්නය උඩුදිව ඊට පස්ස තමයි අපිුව පන්නලා ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එදා ශේෂ්ඨාධිකරණයට පුළුවන් වුණා ස්වාධීනෝ මේ ගැන හොයලබල්ලා. ඒ න්දුවදෙන් ඇතම ො දුන මහත රජ පක්ෂ මහත්තර තුමාට මේ විදියට අගමැති වෙන්න බ මේක වි්‍යවස්ථාව විරෝධී චන්දකින් අගමැතිවෙන්න එක වෙනමද. හරි එතුර ඒකට පස්සෙනේ ඔය කියන ගැටල් ඇතුේ ද ඔය ටේප් එක දැම්ම කවද කියලා බැඩුව දිනේ දැම්ම නෑනේ. මේ දිනේ චෙක්කරෝතිීන් දිල්කා දින දින දැන් දින මන් මට මතකන ම දැක්කන කවද දැම් පින දහනමේද? රි ඒ ඇන දෙදස් දහටය අගෝස්තු අඔක්තෝබර් වාසර පස්සේ හයවැනි මාසේ දෙදස් හය වනි මාසේ ඕ ඒ ඇන්න අ කුමන්තරණයට පස්සෙන කුමන්ත්‍රණයට කලින් මෙහෙම කතා කරේ නෑනේ එතිකට ඒ විවස්ථාවට පටහැනිව වැඩ කරන්න ගිහිල්ලා ඒකෙන් ඇනගෙන ශේෂ්ඨාධිකර්ණයෙන් කිව්වාහම මෙහම කරන්න බෑ කියලා ඊට පස්සේ මකද ජතිපොත්තුවාගේ ජාධපොත්තුවාගේ. අප මහිදරජ පක්ෂම හත්්‍යයත් එක් ඒ කට්‍ය අත්ත එක කාණ්ඩුවක් කදන්න ඕන කියලා ඉති හෙම ණ්ඩුවක් කදන්න ඕන කිකුවෙන් පස්සේ එහෙම කියනක ආ පුදුමයට කාරණාවන්නේ වෙයිනි. ඇ එතකොට එතන සද්ධාවෙන් රටවැසියාට පුරවැසිට හොඳමක්ද කියනක හිතල බල්ල කරපු කතාවන්නේ මේවයි ඔය දේශපාලන කතාවක්. දැන් ඔබතුමා සඳහන් කරද ජනතාවගේ පොදු ජනතාවගේ මතය දහනමය සම්බන්ධම බහුතර මතය කොතරද තියෙන්න්න කෙන කාරනය ඔය ප්‍රකාශ සහජය පපති වික්‍රමයක්ත් මහත්මයක්ත් හිට පපු ජනාධීපතිවරයාත් අග්‍රාමත්‍යවරයාත් හිටපුුව ග්‍රාමාත්‍යවරයාත් සහමේ සියලුම දෙනා කරපු යම්යම් ප්‍රකාශ සහ ඒ අවස්ථාවේදී ඇති වෙලාති වෙේච් ඒ ව්‍යාකුල තත්වයන් එක්ක තමයි ජනතාවට පස්සේ පැවති මැතිවරණ වලදදි ීදු තිරණ ගත්තේ එකොට අපි දැක්ක දෙයක්තමයි සාමාන්‍යෙන් විදෑක ජනාධිපති ක්‍රමය ගැන මේ ආරම්භේඉදලම කතා කරනකොට මේ හැමදාම කළේ ජනාධිපතිම ලැබෙන් කලින් විවේච නිදිරිපත් කරාටේ බලය ලැබනට පස්සේ බලය ුක්තිවිද ස්වභාවයක් දැන් තනත් ඔොතුමයි කිපු කාරණයක එක තමයි එතන ගැටුමක් ඇතු නාධිකන ප්‍රශ්ණිතමයිතින් ැ නවරම පිළිබඳව කතා කරනකොට මෙවර පසුගේ ජනාධිපතිවරණන්නේ දී අපි දැක්කා. විදාෑක ජනාධිපතික්‍රමය අහෝසිකිරීම කියන සටන් පාටේ වෙනුවට පොහොට්ටුවේ වේදිකාවේ. විදායක ජනාධිපත ක්‍රමය ක්තිමත්වය යුතුයි කියන රණය පිළිබඳව කරනු පැහැදිලි වුණ. ඒකට එතුට නතාව ජනවරමක් ලබාදීලතිනො විවස්ථාව සම්පූර්ණයම සංශෝධනය කිරීම සඳහ. ජනතාව තුළෙන් දෙක බලයක් මෙවර ආ්ඩුට ලබාද වඋනයිට පස්ස. නනාධිපතිවරයාත් ජනාධීපති වනාට පස්සේතුමත් සඳහන් කන තමන්ට මේ ගමනයන්න ක්තිමත් පාර්ලිමෙන්තුවක් සක්ස් කර ගැීම සඳහ බලය දෙන්නෙකි තු නතාව තුළෙ දෙක ජනවරමක් ලබාදීලති. එතකොට ඒ ඒ ජනවරමත් එක්ක දැඟඔවුන් දීල තියන ්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා. එතකොට ඒකට කටයුතු කිරීම අසාධාරණයි දෙක. මෙහමයි. ඒක අපිට අර්ථකතනය කරන්න බැහැ මෙන්න මේ දැන් ඔ ඉදිරිපත් කරලා තියෙන දේවල් හෝ ඉදිරියේදී කවුරු දන්න නැති දේවල් ඉදිරිපත් කරන්න ජනවරමක් දුන්න කියලා. හරි එතැද චන්දය මේ ආසන එකසිය හතලිස් පහක් ලබාගන්න ඒ ගත්ත චන්දය අපිට කියන්න බැහැ කිසිසේත්ම කියන්න බෑ. මෙ හේතුවනි සමනම චන් ්‍යස්ථාව ජ කර කුත් ප්‍රශ් ති ව ම ඒ පිබ දහන් ර න දෙකක් කියල්ලන ්‍යවස්ථාව වෙනස් රීමක් සඳහන නග අන පනත් වෙනස් කිරීම සදහන්න ම ග ඒක කියන්න පුළුවන් ඒ කිව කු දේවල් කිය නතර ්‍යස්වාාව වන කර ල කිවවා ගේමකිව ජනාදි පිරීම ශක්තිම කරන ජාතිිපති ශක්තිම ර රනයක් ක්කම ව ු දව තර වත් කිවවා හ හැබැයි. වෙන ගොඩක් ප්‍රශ්න මතු වුණ. හරි එක්සත් ජාතික පක්ෂය දෙකටවීම සම්බන්ධය හරි එතුට ඒ ඔක්කොමත් එක එක්ත් ජාතික පක්ෂයට කිසි මාසනයක් නොලැබීම හරහා මේක අටයට සියයට පනස්නමයක් සන්දය ලැබුණ ලක් හැටටක් සන්ද ලැබුණන එක තුනෙන් දෙකක් කියලා අපිට කියන්න පුළුවන් බෝන ීටතේවම මෙත්ක්කාවයි ප ප්‍රතිඵලේ තුනෙන් දෙකන තුනෙන්ද එකක්තාම නෑ එසේකතත් තුනෙන් දෙකන්න තුළෙන් දෙකට ආසන්න ප්‍රමාණ ඇතියනවා හරි තුළෙෙන් දෙකක් එකසිේ පණ එකසි පන්නන්නෑ. තුළින් දෙට ආසන්න ප්‍රමාණයක් තියෙනවා නමුත් එතැදි කිසිවිටකත් කියන්න බෑ මෙන්න මේ දේවල් සඳහා අපි තුනෙන් දෙකක් ලබගත උදාහන්නයක් ැටියට දහනම විශ්ස කරපු මනුස්සේ නෑන් මං අහගෙනයි මෙතන මන්දැක්ක ඇවිල්ලා මහිත ඩීල්කාගේ ශෝයකයම තමයි අපේ අධිකරන්න ඇමැතුමා මේ කවුද මේ අලි සබ්‍රිමඇතුම හලුකෝට කිව්වා මේක මේ විවස්ාවෙන් ඇ වැඩන්න මොක්ද කරන්න පුල කොමිසන් වලින් ඇති වැඩක්නක දැ තුමා දැකන එතුමා දන්න ඇැල්ලු මේ එඇතුමා මිලියපු දැන් නෙමයිඩු. ජල් ප රිස් මහත්තයක්කින එතුමා දන්නෙත් නැල්ලු මේ එයා ලිව නැල්ලු. ඉට පස්සකනො මේ ආණ්ඩුවෙන් සම්පූර්ණ මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපුයකලු. අර මේ කෞදාපේ කුමාර්තුංග ගෙවි දුුමාරතුන් මන්තතුමා ගේෙන ආණඩුවෙන් කරප එකක් වෙන්න ොහො දි අපි සමම මේ සාකච්චා කරලවත් නෑ කියලා. ඉස්සර මෛත්‍රපාල සිරිසේන මහත්ත්‍යයාටිකක් මේ බලන්න මෙයාගේ වැඩ ගේනව අකුල ගන්නවා කියලා ගේනව අකුල ගන්නවා කියලා ඉදි මේ වාන්නක මේ ආණ්ඩුව ගෝටා ේරජ පක්ෂ ජනාතිපොත්තුමා ගේෙන හු පලවෙනයක මකුළ ගන්නවානේ කෝ අඩුමගාන මෙච්චර මේ වියත්කට්ටියේ ඉඳලා මෙන්න මේව තමයි කරන්න ඕන සංසෝධන. මෙ මේව තමයි අපි ඉදිරිපත් කරන්නේ කියලා එහෙම ජනතාවට කිව්වන මේ කායින් කරනවා මේ කායින් කරන්න ඒක ඇනේ උදාහනයක් හැරීට කිව්වන ඇමති මණ්ඩලය තිහට තිබිච්චයක අපි අයින් කරල එකසිය ගානකට හෝ තියන මැක්සිමම් සංකෑාවට ගෙන යන්න මට තුළින්දක න්දයක්ද දෙන්නක හෙම කිව නෑන මනිස්සේවතන්නේ නෑන හ එතකොට මම විශ්වාස කරන්න නැහැ කාටවත් පුළුවන් කියලා මේ තර්ක කරන්න මේ විස්ස ඉදිරිපත් කරලා තියෙන සමහින මේ වතනකර බහගුත සංශෝදන වලට අපේ සමස්ථයක් මිස්ු සන්ද න් මං වා න්නයක හොදේ කට විරමේකට ම විර වන්. ඒ ක් න න්ේ හැට සජව සංවාධය සමගින් විදායක ජනාධපති දුරේ කියන කාරණය පිබන්ඳව ගත්තම මේ සංකල්පය අයිති වන්නම ක් ජාතික පක්ෂයටට න්වම දයක දුරේ ආරගණනයින්න. එතකොට දෙදස් පහලද දහනමය කාලය ඇතුළතිය ආණ්ඩුව කරපු කණ්ඩායමක් විදිහට අද වෙන විට මේ විදයක ජනාධිපති දුරේ කියන දුරේ සම්බන්ධව. ඒ බාලය සම්බන්ධව මොකක්ද බුතුමන්ලගේ පක්ෂයේ රජස්තාවරය. විධායක ජනාධීපති ක්‍රමය කියන එක අපේ රටේ එක්කෝ ඇමෙරිකාවාගේ ශක්තිමත් විධායක ජනාධීපතිකවරයකින්නව නම් ඔහුට රට කරගෙන යන්න ඒ විවස්ථාව ඉන්න පුද්ගලයන්ගෙන් විදාායකයට සම්බන්ධයක් ඇමරිකා වගේ තියනවාගේ ක්‍රමයක් නම් විාය ජතිික ක මක්නය. ඒ මම කියන්නේ ඒක එක ක්‍රමය. හරි අනික්‍රමය තමයි ෙස්ට මිනිස්ට කරමය තිබ බනං එතකොට විවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමකට තමයි විදායක ඒ කැබිනට මණ්ඩලේ අවස්ථාවක් තියෙන්. ය දැන් අපේ තියෙන්න්නේ මේ මැද තනක්නෙ අපේ තියන මැද තනම්. ඉතුර මේ මැදතනක ඉඳගන්න එක පැත්තකින් මේ අපේ චන්ද ක්‍රමයයි මේ විදාායක ජනාධිපති ක්‍රමයයි අතර යම්කිසි ගැටුමක් යම්කිසි ගැටලුවක් තියනවා. එක අපි කවුරු දන්න දෙයක්. ඉතින් අපිට ඉස්සරහට යන්න නම් මේ ප්‍රශ්නය විසඳගන්න සිද්ධනෝ. හරි එතකොට මට කියන්න අපහසුයි පුද්ගලකෝම හරි අපේ පක්ෂේත් මේ සම්බන්ධෙන් සාකච්ඡා කර. අපි කොහොමද දහනමය ප්ලස් අපේ නායක සජි ප්‍රම දසම ඇත්තුමා කිව්වේ දහන මේ ප්ලස් තැනකටයන්න ඕන දහනම මේ ප්ලස් කියන්නේ දහනමෙන් අපි ගෙනල්ල තියෙන හොඳ දේවල් රැකගන්න ඕන. එව්වා අපි අයින් කරන්න අපි කිසිසේත්ම සූදාන නෑ. නමුත් අර ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් එව්වාඒ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් කි ගැටලු තිබා ඒව නිාකරණය කරගන්න ඕේ ඇරි ඒක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයන්නෙමේ ඒක ඒ ක්‍රියාත්මක වීමේදී වෙන ප්‍රශ්නය පහසු ගම් ලබාදීම සම්බන්ධයෙන් සේවකයන් ලබාදීම සම්බන්ධය අප මේ සම්බන්ධව අධිකරන අමාත්‍යතුමාගේ අදහසත් බලලම කතා කරමද දා සසෝදය පුස ගෙනාව අපි දයක ඉවත් කරනවා ඇයිවත් කරන්න වැරන. ా ర ని ాి ప త రిక్క ర్త మ న్న క్చ క్క ద పల පరిක්షా කිමస ఆ ్సయ ద శ వర్శේ, හత యక్. టవర్ ే, స్తాత. టవర్శේ, లుస్త, య ද, . මේ අවුදේ මේ මන කොට දා හතර දහත්තිය. මේ කොමසක් කණඩද වාර්තානු හතතියද තාාස්කු පහරය වලක්ක ගන්න බැරු. ම ගොට ොමිස ඒ පොලිස්පතිය තාමාශ්ක ගණඩබ ම වැඩල පොලිපති හැටන මක්ෂයක් මිනිස්සු චන්දලා පොලිස්පතික නෙක විත්ර ගන්නඩ බැරින ගද ගනග ඒක දයාගෙන තවදුරට වර්තාහදහද යවන්න ඕන ඒමනත්තම් මේ රට දන්න ඕන පමගේ පිස ඇත්ත වසයම මම කණගාටුවනවා. අලිසබ්ඩි ජනාධිපති නීතිඥවරයා අහනවා කොමිසන් කණ්ඩද කියලා. කොමිසම් කණ්ඩ නෙමේ තියෙන්නේ මැතුමා ඒවා ගැනල්ල තියෙන්නේ මේ ඒ තුලනයක් ඇති කරන්න. හරි අනිත්්‍යේ තමයි එතුමා කියනවා මේ දහනමේ නිසා පොලිස්පති වස් කර ගන්න වැඩ. අමූනික බොරුවන්නේ. කොහොමද රටේ අධිරණවතුමා මෙහෙම කතාවක් කියන්න. මට පෙන්න්නන්න දහනමෙන් කොහෙත නවත්වල තියෙන කියලා පොලිස්පතිහස් කරග. කෝල්ල එකත් දා ලහන්. අධිකරණ ඇමතුමාගින් දැන් කොල් එකක් දාලා කියන්න මේ හරි සද සිල්ලවා මම නීතිෙඥයක් වත් නෙමේ. අහනුව කියලා කොහෙත කියලා දහන මේ තියනෙ පොලිපතිහස් කරන්න බෑ කියලා. ගන්නක කෝල් එකක්. කොල් එකක් කර අහන්නකෝ. යාලුව නේ. දහන නෑ නෑ කියන්න පා ඩිල්කා. මේගේ මේවාගේ දේවල් කියලා මිනිස්සුන්ගේ මන සවුල් කරලා එක කමිෂන් සභහා කමිෂන් සබාහර හා ඒ ගත්ත තීන්දු තීරණව සම්බන්ධව ජනාධිපතිවරට මැදිත් වෙලා ඒ ඉවත් කිරීම තිවිච්ච බලතලයේ සියල්ල ඉත් කරල තියෙනවානන්නේ දයික බාවට කොහෙද තියෙන්නේ කොහෙද තියන්නේ පොලිස්පති අස් කරන්න බෑකර දනව නිවස්ථා සංශෝධනය. කොල්ක නහන්නක කොහෙද තියෙන්න කියලා මම මෙත යන්නංකෝ ඔප කර ගරලන් දහතුමා න ජනාතිිපතිවරයායට හැකාව තියෙනවාද පොලිස්පතිවරාව පත්කරාට පස්සේ වවස්ථාදායක සභාවෙන් ඒ තීරණය ගත්තට පස්සේ ඒ නිර්දේශ මත ඉවත්කිරීම බලන ජතිිපතවරයටට තියෙනවා ලද කිය ජනාධිපතුමාටඒ කවද තිබෙන නැ ජනාධපත්තුමාට දහ අටේ ති්බෙත් නෑ මහින්ද රාජ පක්ෂ මමාත්‍යගෙනාපු දහට මහා විශාල දහටේ තිබ්බෙත් නෑ දා හතේ තිබ්බෙත් නෑ ඉතින් ඔන්න ඕකනනිදේල්කා. ඕ ඔන්න ඕක නිසාද මිනිසුම රවට්ටනවා කියන්න. මිනිසුම රවට්ටනවා ම නැවතත් අබියෝ කරනවා. කරුණා කරල්ලලා ජිකර නැත්තුමාට කෝල් එකක් කරගෙන කියන්න කියන්න දහනමනිවස්ථාව කොතන දැතියන්න කියලා පොලිස්පත්තුම අවාස්කරන්න බැරි කතාවක් ඒ ඒකෙන් නෙම ඒක තියෙන්නේ මං හිතුව ඔබපතුම මේ කහයිකරෙන ම අරන්නාවොල් පොත කොල මේකරද පෙන්න්නන. මේකරද පෙන්න්නන්න. මේ තියෙන් මේ තියෙන්. දෙදස්ක පහ නිරධාරී නිවත්කිරීමේ පනත මේකෙන් තමයි තියන අස්කරන්න කොහොමති කිය මේකයා තියන දෙදස් දෙකේ මේකෙ තියෙනවා පොලිස්පතිවරයා අස් කරන්න හැටි මේ ති දෙන්නෙක් අස්කරණ ක්‍රමය තමයි මේ තිය එකත් තමයි නීතිපතිවරයා අනිත කනදා පොලිස්පතිවරයා පොිපතිවරයා අස් කරන්න කොහොමති කියන එක මේකෙ තියෙනවා. මේ තියන්නේ පොලිස්පතිවරයාට යෝජනාවක් අස්කරන්න ඕන කියල හේතු තියෙනවාවන හැත්ත පස්සන අසංකරලා පාලිමේන්්‍රය බාර් ෙම්්ඩෝන. ඊට පස්සේ මේ සාමාජිකයෝ නම් කරලා තියෙනවා. කෞද අග්‍රමිනිස්්්‍රාකාර්යාරයා විසින් නම්කරඩ ලබන ඒහි සභාපතිවරයා විය යුතු එක. ේස්ාධකරන විශචකාරවරය ුද අඩුකම ව්‍යස්ථාව හොමකිම තුන්දන පත් කරන්න තියවා. ඒ ඒ පත්කරන කමිටුවේ කියනව නං අයින් කරන්න ඕන කියලා ඊට පස්සෙදල්කා මෙතන තියෙනවා පාලිමේන්තු මුළු සංකාවෙන් බහුතරයක් මන්ත්‍රීවර බහුතරයා සන්ද දුන්න පොලිස්පතිවරය අස් කරන්න පුළුව එතකොට මේ පොලිස්පතිවරාව අස්කරණය එක දහනමය අයින් කල්ල විස්්සගෙනාවයි කියලා ඒකෙන් කරන්නත් බෑ. අප පෙන්න්න විශස තියෙනවද කියලා පොලිස්ප අයි කරන හැටි.ඒනිසා දහනමය පොලිස්පතිවරයා අයිර කතාව සාවධ්‍යයි. ඒක මිනිස්සුන්ව මිනිසුන් රැවැට්ටවා. මිනිස්සුන්ට කිව්වා මේ අරක මේ ගැනල්ල තියෙනවා දහනම ඒ කණ්ඩද කැෑව නැතිවනත් ඒවා නිසා තම අපට පොලිස්පතිවරය කස්රගන්න බෑ කිය. හ ඔය තර්ක ගෙන්න්න ඕනේ. ඔය තර්ක ගෙන්න්න ඕනේ මෙන්න මේව තමයි ඇත්තට තියෙන ගැටලු. පිළිගන්නවා ජනාධිපතිවරයා ගේ අමාත්‍ය දූර පිළිබඳව. දහනවි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියන්නේ ජනා ඇමති කෙනෙක් වන්න මන්ත්‍ර කෙනෙක් වෙන්ඩ ඕන කියලා. මන්තතිවරෙක්ට විතරයි ඇමති කෙනෙක් වෙන්ඩ පුළුවන් කිය. හැබැයි ජනාධපතිවරයා මන්ත්‍රී කෙනෙක් නෙවෙන නිසා ඇමතිෙනෙක් වැඩ බෑ කියන එක තමයි ධනමේ තියෙන් හැබ එතකොටට සේනාධිපති වන පුද්ගලයා ආරක්ෂ ඇති නොවීමම පිළිබඳව ගැඩලුව තින ත්ත පිගන්නවා හරි එ ඒක සංශෝධනය කරගන්න පුළුවන් ඒකතමයි මමකිවේ තාක්ෂණක ඒ කරු සංශෝධනය කරගන්න පුළා අපට ජාතික ආරක්ෂාව වැදග ග්‍යාන්්ුවෙන් ජාතක රක්ෂ පිළිබඳ ප්‍රශස පැන ැගුණු අපිඒකෙන් පැල්ල ද වන්නනාද ඒ ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාව පිළිබඳව තීරණගන්න ඒ හැකියාව තියෙන්නවා. හරි නමුත් ඒ අවස්ථාවේ ජනාධිපතිවරට යොක්කොම තිබුණ. සේනාධප මෙමනාද ආරක්ෂගෑමති පොලිසිය භාරෑඇමති හරි මේ සියලුදේ තිබිලත්තේ වැඩ මේ කරගන්න බැරිවුණා. හරි එත්තකොටට මේ කන්නද කියන අහපු එකේ ඒවත් කොමිසන් තියන කන්න නෙවෙයි. ඒ කොමිසන් වලින් තමයි යම්කිසි තුලනයක් ඇතිවෙන්නේ. හරි එකොට දැන් උදාහනයක්ෙන ැතිවර කොමිස. මැතිවන්න කොමිසම හරහා මේ රටේ මැතිවරණ පවත්වන අවස්ථාවලදී. සැහෙන හොඳ වාතාවරණයක් බිහෙ වුණ. සැහුණ පරිසර අත්තිබුණ දැන් මේ කෙම්මකත කර. සම්පූර්ණයම ඇතිවරන්න කොමිසම දාරු කළ දාලා ඊළඟට විගණන කොමිසම විගණන්න කොමිස්සම දන් විගන ගාධිපතිවරයාගේ කණ්ඩාය මනාක ස්වාමන් වහන්සේ හම්බවෙන්න කියල ගන්න කොමිසම මේ අහෝස කරන්න එ පා කියලා විගණ කොිසම මොකද කරලා තියෙන්නේ මේ විසිවනි සංශෝධනයෙන් දල්කවයා දැක් අදය කියනවා විගන්න කොමිසම වෙනස් කරන්න ඕන කියලා ඒ වෙනස් කරන්න ඕන කොහොමද ජනාධීපතිවරයා ලේකම් කාර්යානය විගණය කරන්න බෑ කියලා මේවද එතකොට අලි සප්‍ර මහත්ය හන් කවුද විගන්න කොමිසම කන්නේ විගන්න කොමිසම කන්නේ දහනමයෙන්ද විස්සෙන්ද මට කියන්න දිීල්ක මට වයා කියන්න මේ රට පුරවැස්සිය ැටිය හොඳ මොකදද අවශ්‍යතාවය විවස්ථ සංසෝධනයක් ගෙනල්ලා විගනගාතිපතිවරයාට තියෙන අයිතිය ජනාධිපති ලේකම් කාර්යාලය විගණනය කරන කයින් කර මට කියන්නක. මට සාධාරණ පුර වැසය කැඩෙන මට ගැන සාධාරණ හේතුවත් තියවා දෙක කර කියන්නක නෑනේ උත්තර නෑවට. ඊට පස්ස කියනවා සමාගම් එකක්කත් විගන්නේය කරන්න බැරිලු. සීලංකට යා න්දක විගන්නන කරන්න ැරු ලක්කෝඒ එක විගණය කරන්න බැරිලු මේ දම් මේ දවසල තියරවනේ ආත එකකසිේ පනාදකොත විගය කරන්න බැරිලු. ඉති විගරණය කියන ඉතාමත්ම වැදකත්නේ ඊටස ප්‍රසම්පාතන කොමිසම අයිංකරන්න ඕනෙද ඊට පස්සේ වෙන රටක පුරවැශයක් ඉන්න කෙනෙක්ට මේ රටේ ජනාධපති වෙන්න පුළුවන්ඩු. ඉ ව ට පුරව රට පේ ට ජතිති. පේට පුරවශය තමයි එක රටක් එක නීතියක් නම් ජනාධිපතිවරයාට රටවල් දෙකත් තියන ඕනම් එයට නීති දෙකක් තියෙන ඕනම් එතකොට ජනාධපතිවරයාට එක රටක් එක නීතියක් නැදද මම කියන්නේ මේ රටේ ජනාධපති වෙන්ඩෝන්නම් ඇයි දෙයනේ තව රටක පුරුවවැසිකමක් තියගෙන ඉන්නේ එ නෑ? දැ ඔය ಾරණ සම්ධන දවසේදී ආಡು පක්ෂයේ මන්ත්‍රීವර සහ කැබිෙන මාತ್්‍යಯවර සාಾಕಚ පැත්ව ොක . කෙටුම් පता අවस्ථාව तिතිර නිසා සංශෝධන ඉදිරිපත් කළ ැකි මේවා වෙනස්වය යුතුයි අदिී වශයෙන් එකට ඔබතුමල මේ සාකච්ඡාවට සූදා නම්ද මේ විස්ස ඉදිරිපත් ක නग्්‍රමාමते රतेකට එක තාවේ පල කළते න වෙනස් වෙනස්කම් කරनेට සූදදාන ර ප කමमी ක් පත් කල න පිරිබද කටුතු කරන්න ඔබතුන්ල් ගේ අදහස් ඔබතුමන්ගේ योෝජना සාකච්ාවට බන්දුන් කරන්න ඔබතුමල ැස් තුල යන්න සූදා නම් දෙ මෙහමने देल का ज පෙන්වානේ දෙල්ක ඔය අපිට අධිකරන්න අඇමතුමා ආවයගෙන් කතා කරපු හැටි මේව කණ්ඩද මෙි මෙවා විනාසකර නැතිකරනවා කියලා. ඒ ඒ කිව්වේ මේ විද්වත් සාකච්ඡා කරලා හිතල්ල බතල මෙ ගැන කල්පනා කරලා ගෙනල්ලා කියලා හිතේ තියා ගන්නේ. ද අන්තිමට ඒ ඒ මහත් ඇත් කියනවාඇතුමා මේ මේ අයිතිකාරයනේ වෙනඩක් කටය න අයිතිකාරයන මේ අයිතිකාරයුත් නෑ අපි තමයි මේකට විරුදධතාව පටන් ගත්ත. අපිට එකක්න හිනහුන අපි සෝවිි ස්වාන් වන්සේගේ පිල්රෝ ස්සහට කිය මේ විරදාව පටන් ගත්ත අපි පෙන්නල දුන්න. අපි පෙන්නල දුන්න ම ජනතාවට ඇත්ත තේරුම් අද මං විශ්වාස කරනවා දැ මේ බලන් හිටපුගෙනෙක් කින්වාන දැ මම අභියෝගරන්න දැම විනාටි පහලොක්වෙන කොල්ලක් කාවනෑ. විෙනටි පහලොක්යන කොල්ල එකක් කාවෙන. ඒ කියන්නේ ඒක උත්තර දෙෙන්ට පෑ ජනතාවට මේක පෙන්න්නර දුන්නන් පස ජනතාව තේරුන් ගත්තා ජනතාව තේරුම් අරග එක කල්පනා කර මොකක්ද මේ කරන්නේ යන්නේ අපි මේවට එකගනෑ ගුණ දා සමරයක මහත් එේලට විල්ල වන්නේ ගුුණ සමරසේක්‍ර මහත්තත් එක්ක අපි දේශපාලන වශයෙන් බොහෝ තැන්වල අපි විරුද්ධ මත දන්න අවස්ථා තියෙනවා නමුත් එතුමා කිවුවන්නේ මොකදද මේ කරන්නේ යන්නේ. හරි ඉතින් එතකොට මේ මෙතන අපි සූදාන ප්‍රශ්නට උත්තරේ තම අපි සූදාන. මොකද අපි ජනතවාදී විපක්ෂයක් විපක්ෂයට කාර්යභාරයක් තියෙනවා. ඒ විපක්ෂ කාර්භාරය ෂ්ට කරන්න අපි සදා සූදානන් විතරක් නෙමේ අපි පටන්ගත්ත වැඩපිළිවල දැන් සීග්‍රයෙන් ඉස්සරාටයනො. අපිත් එක් ජන සමාජයේ බොහෝ දෙනා එකතු වෙලා ඉන්න. ඔය විශ් වංගයන් න්නම් ගෙන්න්න වෙන්නේ නෑ. කොච්චර කෑගැහ්වත් හරි කොච්චර කෑගැහවුවත් ගන්න බෑවය විස්ස. මිනිස්සු ඔය විස්සට එකන්ග නෑ අනිත් එක කැබිනැට්ට එක පාස් කරලා ගැසට කරයින් පස්සේ ද හොයලා බලන්නේ. කැබිනටකට ගන්න කලින්න්නෙම හොන්ඩෝල් ගැසට කරන්න කලින් ඔහො ඇන්්ෝන. ගැසට කරලා පාලිමේන්තුර ඉදිරිපත් කරයිෙන් පස්සේ ඒත් ස්ථාවරය ඒගොල්ලු රැකගන්නවානේ ඒකට විරුද්ධව නඩු යන්න ගියතු. අනිත් මේ රටේ මිනිස්සු සූදානන් නෑ එක පුද්ගලයෙක්ව නීතියට උඩන්තියන්. මංගහිතතාන් අපේ මිනිසු සූදානන් කියෙන මිනිස්සු කැමතිවුණ උදාහනයක් හැටියට ඔය ගැටලු ඇතිවෙච් අවස්ථාව ේද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීරණයක්ට පීරණයක් ජනතාවගේ අයිතිවාසිකම් සිිල් අතිවාසිකම් මුල්ලංගනය වෙන අවස්ථාවකදදි ෆන්ඩමන්ටල් රයිස් ූලි යිතිවාසිකම් ල්ලංගනය වන අවස්ථාවකදී. මේ දහනමෙන් දීලතිබුණා අවස්ථාව පුරවැස්සිට ශ්‍රේෂ්ඨාතිකරණයට ගිහිල්ලා පෙත්සම ගොුණු කරනඒ පෙත්සම කොුණු කරන්නේ ජනාධපතිවරයට එයට හිවන ජනාධීපතිවරයාන්ගේ කරපු දෙයක් හොන්න කොරපු දෙයක් නිසා මුණද මූලි අයිතිවාස්කම උල්න්ගල වෙලා තියනවා නීපතිවරයායටට එරෙහිවා නඩු දාන්න පුළුවන්. දැන් G. Gරි මැතිතුමා එක දවසකට තැන තවදවසකට තවතනක ල්ළඟ දවස නිතන හතරදශ තවත්තන ඉන්නම් කියනවා එත් මංගේත විරලුවද න්න හකිර බන්නන විහිලුවනේ ඇත්ත ජනාධිපතිවරයාටගේ ක්‍රියාවකටෙේම මුලි පපෙත් සම ඉරිප අයිතිවත්කන් ප්‍රත්ම කිදිරිරප පරාන්න බැහැ කියන පුළුවන් කියන එක අයින්කරේ මේකෙන් ජනාධපතුමාට වෙලා නැල්ලු අධිරණයට යන්. ජනාධිපතිතුමාට වෙලා නැල්ලු අධිකරණයට ගහිල්ලා මොකක් හරි නීතිවිරෝධී වැඩක් සම්බන්ධෙන් මුූලිකයිතිවාසිකම් උල්ලන්ගන වෙලා යෙනොයි කියලා පුරවශසිෙක් නැඩුුවත්දයම තක පෙන හිටි. එක්ක. ජනාතිපතිතුමා යන්නේ නැහැ මේ අධිගාරණය නීතිපතිවරයා යන්නේ. දෙක ජනතිපතිවරයා තින නන ේරටේ නීති ටත්. ව ම සහන් කර විදා ජනතිපති දර සබන් මි ස ාව අතර ැද තැන කියන එක ඔබතුමල් හිතන දිර වෙනස්ව යුත්තු කොයි පත් . මොකද ජන මතයක්ත් වෙනස් වෙනවා දෙකා ජනමතයක්ත් වෙනස්වෙන නොයකුත් සිද්ධී නැක්ක ලෝකයේ වෙනස් වෙන හැටිත් එක් ජන මතයක්ත් වෙනස් වෙනවා. දැන් මංහිතන්නේ දෙදස් පහේ දෙදස් කියදත් එක්ද නමස අනු නමේනේ ද අනු හතරන චන්ත්‍රකා වැඩම් ඉසල්ලකිව මේ අහෝස කරනවා කියලා ඉට පස්සේ අනු නමේ කිව්වන්නේසි මහින්ද මහතයක් දෙදස් පහේ කිවන්නේ දෙදස් දහය කිව්වානේ රොසි දෙදස් පහලේකි වෙන මොකද දෙදස්සෙ කොල මේක ශක්තිමත් කරගත්ය නිසා එතුොර එදා තිබිච්ච ජනමතය හද තියන ජනමතය එකද නැද්ද කියන එක මට හරිටම කියන්න බැහැ එතකොට මේක ජනතාවගේ පුළුල් සංවාදයකට යොමුවෙන්න ඕන විවස්ථාවක් කියන දෙයක් මේ හදිසි පනතක් හැටියට ගන්නවත් එහෙමත් නැත්තා ගෙනනල්ක් ඩුම ගන මගේ පාල්ලිමිේතු කණ්ඩාමගේ එකකතාවේත් නැතුව ගේන එකක් නෙේ වහව්‍යවස්ථාව සංශෝධනයක් කියයන්. විවස්ථා සංශෝධනය ොහෝ අලු තිවස්ථාවක් ගනකොට මන තන අලු විවස්ථාවක් තම අවශ්‍ය සංශෝධනවලින් වැඩක් නෑ. අපි කවුරු පිළිගාන්න විවස්ථාව ගැටලු තියෙනවා කියමු. හෙමන අපි පුල්ලොල් සංවාධයකට සාකච්ඡාවකට එකනයි. අනිත් එක අපි සංවාධ කරල සාකච්චා කරල ඉදිරිපත් කරපු කෙටුම්පත් රාසිය පාලිමෙන්තු ඇතියනවා අපි දෙතනින් පටලන්නගුණ අපි කන මෙතනදි මේ අ විදාායක් බලය ජනනාතිිපතිවරයාට දගමතිවරයාටද කියෙක පිළිබඳව නතාවතුළත් යම්යම් අස්ථාවලප කිව වගේ ජනමතේකේක කවස්ථාවල් වලදි වෙනස්ව වන කලින්තිිච්ච තනේ දැන්වෙනකොට යෙන්නේ. එතකොට ඔබතුමල්ලා කිව ඔබතුමල්ල යම් සාකච්ඡාව කිින්න්නවා කිය මේක කියෙන කාරර්ණය සම්බන්ධව. ලංකාවේ දේශපාලනය මේ ඉතිහාසය සහ ජනතාවගේ හැසිරීම සහම පැවති දේශපාලන ක්‍රමවේදයේ දිහා බැලුවම අපේ රට ගැලපෙන ජනාධීපතිවරයාට යම් බලයයක් පවතිනෙක ද අග්‍රමාතමකද එතනත් තින්නේ පුද්ගල චරිතයයක් පුද්ගලෙක්ක තම බලය ලැබෙන්නේ අග්‍රාමමාත්‍යවරයා මූලික කරගත් එතනත් පුද්ගලෙ එකතකට කොහොමද අප තෝරා ේරාගන්න. න ඒක හොඳ ප්‍රශ්නයක් මොකද අපට කවුරුත් පාම්බයක් කරන්නෝ නෑ දැ මෙතන වෙන්නේ අගමැතිවරයා පම්බයෙක් බවට පත්වනවා විස්සෙන් දහටේතිබුණත් ඒක දහ නමෙන් කරේ ජනාධපතිවරයා පම්බෙක් වුණේ නැහැ නමුත් අගමැතිවරයා ශක්තිමත් වුණ. හරි එතකට මෙතන මංහිතනය යම් කිසි තුලනාත්මක බලයබෙදීමේ විවස්ථාවක් අපිට හදාගන්න පුළුවන්න්න. මංහිත එතන තමයි හරි එක්කෙනෙක්ට සියලු බලය තිබිය යුතුයි කියන තැන අපි නැහැ දැ අපි ගමුකෝ එමෙරිකාවත් එ එමරිකාවේ පුරවැැසිියන මේවා කරන්නේ. එතකොට එමෙරිකාවේ බලන්න මොකද යෙනෙ කල දැන් හිතමෝ එමරිකාවේශේෂ්ඨාධිකරණයට විනිසුරුවරෙ පත් කරනවා. කෞද පත් කරන්න ජනාධපතිවරයා මක් ඉදිරිපත් කරනවා. ඒක සෙනට් සභහාවේ කංග්‍රනල් හරි සෙනට් කොන්ර්මේන් හෙරි කලගක් තියනවා. මහිතනය ඔබ ඔබත් දැලලා තියෙනවා අපිද්දකල තියනවා මේ රූපවාහිනනි පෙන්ව සහල්ලාට දවස් ගනන් සතති ගනන් මේ කොෆ්‍රර්මේෂන් හේරිග යන. එතකොට ඒ ඉදිරිපත් කළ තියෙන පුද්ගලයාගේ මත නො ඒකුත් දේවල් ගැන හොයල බල්ලා. ඒ සෙනෙට් එක විසින් කන්ෆර්ම් කරෝති පමණයි. ඒ ජනාධිපතිවරයායට ඔහු ොහෝ ඇයව ශ්‍රේස්ථාතින කරනයට පත් කරගන්න පුළුවන්ුවෙන්. හරි එතකොට ලෝකේ තියෙන ශක්තිමත්ම ජනාතිපති ඇමරිකාවේ ජනාධිපති නම් මයිතනි බොහෝ දුරට ඔුට හෝ ඇයට විශාල බලයක් හිමි වෙනවා නමුත් ඒවාගේ පත්වීම් කරන්න ඔහුට හෝ අයට බලය නෑ. එතකොට යම්කිසි තුලනයක් තියෙනවා අනිත්තක තමයි මරිකාවිගත්තු නැවතත් එතන්ට යන්න මරිකන් පුරොවැැසියන් විසින් මේ සංසෝධ ඉදිරි පත් කර නිසා ඒරටේ ඒරටේ කොංග්‍රස්මන් කෙනෙක් හෝ සනෙට් එක කෙනෙක්ට ඇමති කෙනෙක් ට බෑන් ඒරට කොන්ග්‍රස් එකට පත්ව නොතින් හෙමත් තන් සනෙට් එකට පත්තු නොති සැකට එකගලු කියැන මිනිස්ට නවෙනකටක of State Secretary of Defense secretary අපියකේෂන් හෙල් එෙමනික එහෙම වෙන්න බෑන දැන් හිලරි කලන්ට නිවියෝග ප්‍රන්තයේ සෙනට කෙනෙක් හැටියට හිටියා හැබැයි ඔබමා ජනාධිපත්තුමාගේ විදේශලයකම් හැටියට එම ත විදේශමති හැටියට පත්වෙනකොට සකටව ස්ටේ හට පත්වන කොට එතුමට නිවියෝක් සෙනට සභාවෙන් ඉවත් එන්න ුණා මොකද ජනාධීපතිතුමාට එතන්දි බලය තියනවා තමන්ට ඕන විද්වත් පුද්ගොලෝ වියටත් පුද්ගොලය පත් කරගන්න ඒ කට්්‍යය මහලුකුවඩ චන්ද කරගෙන කෑ කෝගහගෙන සල්ලි වේදන් කරගෙන ඔකොලොන්ගේ ටෙලිවසින් ඇඩ් දාක් එන්න අවථාවයක් අවස්ථාවයක් න හරි හැබයි ඒකොල්ලො කසම් දැන්න ඔබ ඔබතුමා කියපු සාකච්ඡාව පසුග අවුරුදු පහතුළ හෙමන පසුගගේ අවුරුදු හතර හමාර තුළ ඒ ආ්ඩුව ඇතුලේ සිද්දරගන්න බැරි වුණද මේකන දීල්කා මන් නවතත් මතක් කරන්නේ දෙදස්දට ඔක්තෝබර් විසිහයවෙෙන්ද වෙච්ච සිද්ධියත් සමඟ තමයි මේක පුපුර ලාගිය. හරින එතකොට එතන්දී මෛතිපාල සිරිසේන ජනාධිපතිවරයා රිජුවම ශ්‍රී ලංකා නිදහස් මනාද ශ්‍රී ලංකාව මේ පොදු ජන පෙරමුණට සහයෝගෙ දැක්වවා. ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇතුන් ඊට පසේ මොකක් අරගන්න බැරිගුණන් ඉට පස ඩෙඩ්ලොක්්නේ

ලිෙක් න තුන්ස හට සජව සංවාදය. සමඟගී සාමානයෙන් අපි දකින දෙයක් තමයි ආණ්ඩු මාරුවෙනකොට තිබ් ො හොඳද නරකද කියන එක බලන්න ඇතුව කරකර හිටපු වැඩ නතර කරනවා එමනත්තං තියෙන ව්‍යාපෘතිවල නම් වෙනස් වෙනවා මේ වගේ දේවල් වෙන. ඇ සුවසැරිය ගිලන් රත සේව ගත්තම දැන් එහි නිර්මාත්‍රවරය අබතුම අබතුම තම ආම්භරන්න හි ගෞරවවෙවට හිමිය යුතු. ඒක අතරණය එක ඒ නමින්ම තවදුරටත් එක ක්‍රියාත්ක වෙන. දැන් ඒ වගේ ලංකා ඉතිහාසේ මෙතෙක් දියත් කරපු මේ දැවන්ත ව්‍යාපෘතියක් තමයි පෝත්් සිටි ව්‍යාපෘතිය. මේක දෙදස් පාලවර්ශේදීපතුමගේ ඔබතුමා ඒ අවස්සාාධම තනේ ට අදාලව කටයුතු කරමින් සිටිය නියෝජ්‍ය මතිවර දී දශ කටයුතු මේ ව්‍යපෘතිය අතර කිරීමට ගත්ත තීරනෙනවා හිතන් ඇැදේ දුරදිග බලාන නැතිව ගත්තා අදූරදර්ශී තීරණයක් කියලා නැහැ කිසිසේත්ම නැහැ මොකොද කාරණ දෙකක් මත තමයි මූලිකව ඒ නැවත්වීමන සස්පෙන් අත්හිටවීම කර එකක් තමයි පරිසර. අධ්‍යයනය පිළිබඳව ගැටල මොකද එතන ඒ වරාය නගර ඉදික රද්දිී පරිසරය කොහොමද මූදේ රැල්ල වෙනස්වීමත් සමඟ වැල්ල වෙනස් වෙන හැටි සහ ඊට උතුරෙන් හා දකුණෙන් දීවරයොන්ට තියෙන ප්‍රශ්ස සම්බන්ධයෙන් ගැටලුවත් තිබුණක් කොහෙන්ද මේ වැලිගේන්න කියක පිටිබව එකක් ඒක එක ච්චර මලකු ප්‍රශ්නයක් නෙවෙයි ඒක මේ නිරාකරණය කර ගත්ත නමුත් ලොකු ප්‍රශ්න තිබුණන එක නෙේ ලොකු ප්‍රශ්න තිබේ සින්න අක්කරම විකුණනයක. සිින්න්නක්කරම විකුණන්න මහින්ද රාජ පක්ෂ මහත් එයාගේ ආණ්ඩුව කාලෙද අස්සං කල්ල තිබුණා පෝඩ් ටිය එකත් එ එක අක්කර පණහා. ඒ අක්කර පණහා තිබුණේ හරියටම පාර්ලිමේන්තු ඉස්සරහා කොටස. අපි චන්දට කලින් කිව්වා අපි මේ රටේ ඉඩං විකුණන්න විදේශකන්ට ඒ විදිට සූදානන් නැහැ කියල එතකොට ඒක තමයි සංසෝධනය වනේ එතට මූලික සංසෝධනය වුනේ එකංගතාවේ මොකදද මේ එග්‍රීම් එක ද රහොල්න ්‍රීහෝල්න් අකර පනාත ්‍රීහෝල්් එක හරි මකද ඔප්පෝක ස්වයිරී අයිතිය ඒක වෙනස් කර වෙනස් කරලා අනුන අවරුද්ද බද්ධකට ගිය. ඉතින් ඔබතුමය කිය එක හො නැද කිය දො ලක්ෂ තුනක පාඩුවක් සිද්ධ වුණා දවසකට දො ලක්ෂතු කාලයක න දො ලක්ෂ තුනක් පාඩුවෙන් නැති. හැබැයි එක වික්කාන ද දැන් ැ දැ මහිදරාජ පක්ස මහත්ව ගොල් ේ පඩුවට ලවෙන තමත් භූමියත් වැඩ ඒ බොර ඒ බොර ඒ ඔක්කොම අරර මේ පොලිස් උපති අස් කරන්න බෑකිනවාගේ බොරු එහෙම හිලාව් කිරීමක් සිද්ධ වෙලා නෑඒ කිලෝමීට්‍රකින්ත් මේක තව වැඩිපුර අරගෙන නැහැ යංයන් සංසෝධන වෙන්න ඇති ඇතුලේ ඒකයන්න මේ පුරෝපු ඉඩ මෙම පබ්ලික් ස් පේසස් තිබුණ. ඒගොල්ොන්ට අයිතියේ තිබ ආ්ඩුවටයිතව තිබ පොි පොඩි වෙනස් සිද්ුවෙන් ඇති මහරටම දන්නේ නැහැ නමුත් ඒ නෙමේ දිල්කම් එතැන තිබිච්ච මූලික දේ තමයි අ සින්නක්කරයට විකුණපු අකර පණහා අනුනම් බද්ධක අවුරුදු බදධක වෙනස් කර ැ දැන් ආණ්ඩුව මේ ආණ්ඩුව කරන එක ලොකු චෝදනාවත් තමයි ගිය ආණ්ඩුව වික්කයිතිර ජාතික සම්පත් එහම විුණ ජාතික සම්පදක් නැහැ. කිසිමදයක් විකුණ ලනෑ අවසානදි වික්ක්‍යේ පෝඩ් සිටියගේ අක්කර පනහ ඒක නැවත අපි ලබාගත්තා ඊට කලින් විකුණුපපු්‍රක තමයි ගොල්ෆේස් එක ගොල්ෆේස්සගේ මේ අක්කර දහය අකර දහාය වික්කා මේ ශැංග්‍රලයා කට්ටියට ඒක විකත් අපින එක වික මහින්දරජ පක් සමමාත්තයි ති හ තමයි ඒව අරක තමයි වෙනස් කර. හදයි විස්ස විස්්ස පළම කාර්තියව ආර්ථික වර්ධන වේගේ පිළිබඳව. දල්ජාතික නිෂ්පාධතය අගේ නිකුත් කරන ප්‍රමාධවීම පෙළි මද ඔබතුමාත්ව මේ මැතිවනට කලින් සංඛාලයකන දෙපාර්මන්තුර ගෙල නිලධාරන්ගගේ විමසීමකුත් කරන කොමරිය මතිවන්නට දින දේකට කලින් මේ. තොරතුරු නිකුත් වනාා මේකට අදාලව. එක සටක ඇදශවම හයක රින අගයක් විදියට සඳහන් වන. හැබැයි දැන් මේ කොවිD තත්ත්වත් එ ලංකාවේ ඒවෙද්දි ලංකාවට ඒ වෙන කොට කොවිඩ් බලපාල තිබෙන ඇතුුණට යුරෝපය තුළේ කොවිට් අත්වය තිබුණ. හම තත්ත්වයකදී මේක මේ සාධන තත්වයක් නෙමේ දෙෙමතත්වක ද රිනයිකයිදශම හයකට හරි මේ පවත්වා ගන්නට ලැබීම පිබඳවම කදබතුමාගේ අධහසේ. එක හොද තත්ත්යක් වෙන්න පුළුවන් මම පෙන්නන්නම් මම් මේ හොවෙන්නේ දැන් චන්දය තිබ්බේ අටයි අගොස්තු පහනේ හරිනේ එතකොට ම මේ ටවිටරක ගහන්නේහරි මේ ටක මංගන්නේ අගෝස්තු හතර වෙන ද එකොළහයි දාහතට අගෝසු අතරද එකළ හයි එකකොලා හහි දදාහත මේට විටරහ ගහන්නකොට එතකොට මේක ඉදිරිපත් වේ චන්දට කලින් දවසේ රෑ හැන්දෑවේ හයට විතර කියමකු එතකොට ඔබතුම මේය කකිවදේ වැරදි දවස්තකක්ත් තිබ බනන් අඩමගානි සාකච්ඡා කරන්න දස්තකත් තිබ චන්දර කලින් එතකට චන්දර කලින් මේ සාකච්ඡා කරන්න බැරි විදියට සියලුම වැඩ යුරුණයි පස්සේ තමයි මේක ඉදිරිපත්කට. අනිත්්‍යක තමයි රින එකයි දසම හයිද නැද්ද කියනක පිළිබඳව අපිට හරියට තාම කියන්න බෑයිැරි මොකද මෙ සංශෝධනය වෙන්න හතර පාරක් සංසෝධනය වෙන්න ඉඩ තියනවා. එතකොට මේක නිකුත් කරන්න තිබ්බේ මංහිතන්නේ ඊට මාසකටත් කලින්. එතකොට හතර පාරක් සංචෝධනය කරන්න අවස්ථාව තියෙන නිසා මේක මේ අපි ගැනපුද දන්නෙ ඒ තමයි සමස්ත ෝකයේ දැන් පිළිගත්ත කරවේදය එහෙම නම් මාචන්දන මාසකට කලින් ඉදිරිපත් කරන්න තිබුණා මො සංශෝධනය කරන්න හැකියාව තියෙන නිසා නමුත් ඉදිරිපත් කරේ නැහැ හරි එතකොට චෝදනාවත්තාව බල කරනවා කියලා මේක රින ප්‍රමාණය අඩු කරගන්න කියලා එහෙම වෙලා නෑ කියලා මං විශ්වාස කරනවා මං විශ්වාස කරනෑ අපේ සංකෑලය කරන දොර්තමේන්තුවී අධ්‍යක්ෂ ජනදාතුමියහා ඒ කණ්ඩායම දේශපාලන බලකිරීම් වලට ඒවාගේ යටත්වයි කියලා. නමුත් අපි දන්නේ නැහැ ඉදිරියේ දී මොනා වෙයිද කියලා. මොකද ඉදිරියේදී ස්වාධීනත්වය පිළිබඳව විස් වැරදිලාවක් කතාව ඔත් එහෙම ලොකු ලොකු ගැටනු මතු වෙනවා. එතකොට ඇත්තවශයන අපි කළ යුතුව තිබුණේ සංකෑලයකන් දෙපර්තමේන්තුව වගේ එව්වා තව දුරටත් ස්වාධීන කල්ලා රජයේ බලකිරීම් නැතුව තමන්ගේ දත්තය ඉදිරිපත් කරන්න පුළුවන් පසුුවමක් සකස් කරන එක එක නවේ දම් මේ ලා තිය. තැන්න මේ අගේ සම්බන්ධව ආර්ථික කඩා වැටීමක් සිද්ධවෙලා තියෙනවාව කියෙන කාරණය බතුමන්ගේ පැත්තෙන් කරම ඉදිරි පත්නොරිනයද හයකට ආර්ථික කඩක් වැටලා කියලා හැබැ ද මෙහෙමැහෝතින්ද පහලවේද දෙදස් දහ නමේ දක්වා කාලේ බතුමන්ලගේ කාලේ ගත්තු තින්ගේ වසර පහැබැලුවම මහබැංකු අර්ථාවට අනුව දෙදස් පහලවේ සයට පහක්. එතක දෙස් දසේ සිට හතර ඇදශම හතරක්. දෙදස් දා හතේ සට තුනාදශම පහක්. ද දහ අටේ සිර තුුණා දශම තුනාක්. දස් දහ නම වෙනකොටේ සට දෙයි දර්ශම තුනාක් එතකොට මේ මේ කඩාවැටීමේ දිගුව නෙමේද මේ රින එකයි දශමහයකට එන්නේ. ඔබතුමාල කොහොමද කියන්න මේ ආණ්ඩුවේ හෝහැමනැත්තන්ගේ අලුපපා පාලනය තන්ත්‍රේතියන ප්‍රශ්නයක් නිසාම මේ කඩාවැට නොක් කියලා ද මේ දෙදස් පහලවින්ද මේ දිගට කඩ ට ීමක් තම සිත ලා ටිකට. ඒ දිගුවක් හැඩි මයි රිනේකයිදශම හය දක්වන්නට වෙන්නේ. දැ මෙමනේ ඕක පටන් ගත්තේ දෙදහස් දහ තුනේනේ ඔය කඩා වැටීම පටන් ගත්තය දෙදස් දහ තුනේ ද ඔබතුමිය ගන්න දෙදහස් පහලවෙ ඉඳලන්නේ යුද්ධ ඉවරුුණාේතයන් මෙතියන මහ බැංක ඔබතුමින්ටත් පොතතියන. මං මේ බලන්නේ දෙවන සංඛ්‍යයා සටහන පිට දෙදස් පහලවේ සිට මේ කාරණ විදිපත් කරන්න ඔබතුමන්ලා ග ඔබතුන්ලා ආ්ඩුව ගන්න දෙදස් පහලව ඉදලනේ මේ ඔබතුමල්ලා කියනවාන කඩා වැටීමක් සිද්ධ වෙනවා කෙල එක ස්ායිකරන්න ඒ වෙනස් කරන්න ඔබතුන්ල්ලා එන්නේ රබතුන්ට ඒක කරගන්න බැරිවිෙනෝය අුට හ පොඩ්ඩක් කියක මං කියන්න හොද දොකට මේ කඩා වැඩිම පටන්ගන්නේ දෙදස් දහතුනේ සියට තුනා දසම හතරයි. දස් දහතුනේ ර්ථික වර්ගනය සීර තුනයිදසම හතරයි. හරි එතකොට කිසි ගැටලුවත් තිබුන් නෑ. ලෝක අව පාතයක්මකුත් තිබුන් නෑනෑ කිසිම ප්‍රශ්නයක් තිබුන් නෑ. ඉතින් කොහොම තුනයි දසම හතරට වැටනේ තුනාද සමහතට කොද වැට තුනයිදසම හතර ඉඳලා ඊට පසේ තමයි මේ පහයු හතර හමමාරයි තුනහ මාරයි තුනයි දසම තුනයි අවාසනාවට පස්කු ප්‍රහාරයත්ය එක්ක. දෙකයි ඉදස්සමතුනට ගියාත් දෙදස් දහනම ඒකට ලොකු හේතුවක් වුණා දෙදස් දහටේ කඩාගෙන වැටන ඔක්තෝබර් මාසය ඉඳලා තිබිච්ච මේ කුමන්තරණ ඇත්ය කවුරහර කියවන එහෙම නෑ කියලා ඒක ස්වාධීන පුද්ගල ොන්ගෙන් හ ඒක රජේ තියනව අසමත්කමනය ති පාල පාලනය කරන පිරිසට ඒ පාලනය කරගන්නට හැතියන හැකියාවේ තියෙන ප්‍රශ්නයක් නේ ඒ සියල් සියල්ල බලපාන්නනන්තර කුමන්ත්‍රණ සිද්ධ වෙන සිද්ධ වෙන්න අවස්ථාව සලසාදිී මේක කාලමනා කරණය කර ගැනීම මේ පවතින රජයේ දුරලතාවයක්ට මොක දුණේ අන්තිමට ගෙදරඇරි යනන්නේ කුමන්තනකාරයඔවන්ට කිවන එහෙම කරන්න බෑ මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ චන්දයක්කිල්ල එන්න කියලා රටේ මාස තුනක් නිකම් නිකන් නාස්ති වුණානේ. ඒකත් එක් ලෝකදිමිත විශ්වාසය කඩා වැටනාන. කර්මාන්ත ශාලා පිළිබඳ රටේ ආර්ථික වැටුණනේ ඒ කුමන්තනත් එක් රුපියල සීට කියකින් අවප්‍රමාණ වුනාදේ මාසතුනේ කොච්චරනං රටේ තිබිච්ච මුදල් එලියට කියාද. ඒ මාසතුනේ. ලංකාවට අයිති ජාතයන්තර ස්වෛරී බැඳම් කරවල මිල කොච්චර දුරට පහළ වැටනවාද. හරි එතකොට හැබැයි තුනනා දසතුරට ආර්ථික වැටනකොට එහමද දෙක් වන අතිබුන් ෑ ති ම කියන්නන්නේ මේ එකයි. අපිට මේ එක අවුරුද්ධක දත්වයක් කරගෙන මේ කරන්න බැහැ මේකට හේතුව තමයි අපි ඉන්නේ අපේ ආර්ථික වර්ධන වේගය හොඳටෝම මදි අපේ කාලෙ ඒ මදි හරි ඒ කොහොමද නැවත ඉහලට ගන්නන්නේ කියනක තියන ප්‍රශ්නය දැ අපි කෙට විාමේකට මන විාම නන්තුර යාලි තුන් හැ සජු සවාදයහම. ලි එක්න්නේ තුන්සේ හැට සජව සවාද දෙසම කිනලබතුම සඳහන් කර අපේ ආර්ථික වර්ධන වේගේ මනතන්ඒ පුද්ගල ආදායම මදීක පිළිගන්නට ඕන කියලා. තයි ඔබතුම පහොගේ කාල මේ කාන්තාවන්ගේ අඩියුස සපත්තුදාගනයනක ඒවගේ දේවල් පිළිබඳවත් කතා කළමක් ඇැම තිඒකට ගේල බදුතුමගෙන් පිළිබඳවහන්. ආහාර බහන්ඩවල මුර්තා අගේට මොක වෙලා තියන්නේෙ කියලා ඕංචි මෙන්න මෙහෙම යන්නේ දයන පල් හැන උඩයන පල් හැන උඩායන පල්ල හැ. කෑම මිල එදාට වඩා මෘර්ත ලෙස අඩවෙලති. නමුත් එතකොට එදා තිබිච්ච ජීවන තත්වට වඩා අත ජීවන තත්වේ ඉහලකි කියලා තියෙන්. ඒන් අපේ රට දියුණු වෙලා. ද පාර බැහල බලන්න කවරුත් හොඳට ඇඳ කෙන යනු ලේටිස්ල බල නිසල් වගේද හොදට ජැන්ඩියට ඇඳලා හයිහිස්ථාල මේ කත් දාල ඔක්කොටම වියද න සොෝන්වලට පිය ද කන්නවානේ ද මේ වගේ දේවල් වලින්ද ආර්ථිකවර්ධනය මනින් ඇත්තටම ද මේක වෙලා දයන්නේ දැන් ඕකේ ඔගොලු දාන්න කපලනේ ඕක රමයි ඕගොල් වගේ මාධ්‍ය සතාචාරය මේකටොඩෑනත්ංශිප්ය දාන දැ මුන්න ංශය දාශ ම කියන්න මං මෙන්න මේකයි හොතන කිව්වේ ඕගොල්ල කපපු කෑල්ල දා නෑන් ඕගොල්ලෝ බලන්නේ කොහොමද තමන්ට ඕන විදිහට මේක එඩිට් කර තමන්ට කැමති කෙනෙක් ඉන්නවන්නඒ තමන්ට ඕන කෑල්ල එෙඩිට කළ දා මති කනෙක් න්නවා නම් දේශපාලන වශයෙන් අක ැති නම් ඒවිනිෙහම අමාරුවදාන හදරු දැන් මෙතන මං කිව්වේ වෙන්න මේක. ඉස්සර කාලේ අපි කෑමට අපේ ආදාමෙන් ගොඩක් ප්‍රතිසතයක් විය දන් කරනවා හරි දැන් ඔගොල්ලොන්ට මේ අමාරුව ඇති එක දම් මට ගහන්න මේ වගේ ොට්ටකක් දැන් දැම්මේ ැ ුගොල්ලු ම නැහරි මට ගාන එක ඔබතුමා මතතා කියපු ප්‍රකාශයේ නොටම ටොට රසාදනක ඔබතුමා ඔබතුම ඒ එකකත් එඩිට් කරට ඒ ඩිට් එක කියල කියන්නේ අගමුල මාරු කරලා ඔබතුමාක් කියපු දෙයක්ො නොකියපු දෙයක් විකෘති කරලා දාලා නෙමේ ඔබතුමාගේ ප්‍රකාශයම තමයිමේ. ඒඒ ත නෙම අපි මේ ද ඔබතුමා කිිරිපිට එක කියර දෙන්න පුළ ටද. එතකොට මමක් යමක් කියාගෙනයනවා. ඒක මැද කක්පලායින් කරනවා? ැද කපලා එං කල්ලා එක කෑල්ලක් තියනවා දැම්බල්ල එක මං හිනාවවී ඉන්න මොකර ඒ බම මේ පොඩි ෝක එකක් දාලා තියෙන නහවවී නඒකනෙ විශීරස්පිට කියන කතාවන්න එෙවෙනි හිනහවෙවී කියන්න. මොකරේ මැද තිබි්ච කෑල් ලෝකොළු අයින් කරලා මට පහරක් ගහන්න එක අයින් කරලා ඊට පස්සේ මේ කෑල්ල විතරක් දානු හරිම හොඳ මාධ්‍ය සදාචාරයක. ඊට පස්සේ මගෙන් අහු ඇයි මේක කිව් කිය. මම ප්‍රකාශය කරන මාධ්‍ය ස්ර ඉති ප්‍රකාශයේ සම්පර්ය නෙමේ ද ඒ තම බතු මාද මෙතන ඉද පුලුවන් පහැදිි කර ම ප්‍රකාශය අර්තයෙන්න්න මේකයි න දැන් හරි දාාපක ගැනමන් සතෝසන මකින් අහන්න මං ඉන්න තැනෝකදික ඒකන වෙන මචතර ච නෑනෑ ඒකනෙවේ හෙමනම් මගින් ඒවෙලාව හන්න තිබුණ ඒවෙලාමට කෝල් හන්දිම මේක උත්තරයක් දෙන්න කියල හෙමනම් ම කියන දීක කපක ඇල්ලා දාන්න කියලා. පැල බි දේම කියන්න දැන් අවස්ථාව න්ේ හැට අවස්ථාවලම අරද ගර ස කපපු කපපු කෑල්ලෙ තිබුණේ මමකිව්‍යමන් කලින් පටන්ගත්ත කියන්න. ඉස්සර කාලේ අපේ ආදාමෙන් ලොකු ප්‍රතිසතයක් අපි වියදන් කරන්නේ කෑමට ආහාරවලට. ආහාර නොවන දේවල් වලට වියදන් කරන්නේ කුඩා ප්‍රතිසතයක්. හැබැයි කාලයාගේ යවෑමෙන්. අප ආහාර නොවන දේවල් වලට තමයි වැඩි ප්‍රති සතයක් වියදංකාන්න මේක නැත්තම කත දන්නවද ක අපපපුක ඇල්ල තියෙන්නේ සිල්කපොට බලන්නක මන්දිහා බලන්න තිබුණේ වැඩිපුරම වියදංකානය අධ්‍යාපනයට ඊට පස්සේ ගෙවල්කුලී වලට ඊට පස්සේ පැටට්‍රෝල් දීසල් වලට ඊට පස්සේ ටෙලිෆෝර්න් වලට ඊට පස්සේ තමයි ඔය කියන්නේ ඇඳුම් පැළදුම් වලට කියලා එතකොට අධ්‍යාපනය කියනක කැපුවා ගෙවල්කුලි කියන එක කැපුවා පෙටොල් ඩීසල් කියනක කැපපුවා අනිත්ම ආ මංහිතන්නේ මේ මේ බෙහෙත්ත හෙත්වට ඒ කැපුවා කපල අර මම කියපුූ අවසානක ඇල දම්ම. දැම්ම මිනිස්සු හිතුවා මම කිව්වා කියලා ආර්ථික වර්ධනය මහිනමයකින් කියලා. ඒකට සදාචාරය. මාධ්‍ය යම්කිසි පුද්ගලයගේ කියපු දෙයක් ඉදිරිපත් කරනකොට ඒකේ අර්ථය හරියට පැහැදිල වන විදි ඉදිරිපත් කරන්න ඕන. එහෙම නත්තන් ඉදිරිපත් නොකරන්න ඕන. ප්‍රධානකඇල්ල කපලා පොඩිකෑල්ල අදදාලා ඒකෙන් කියපු මිනිහව අමාරු්‍යධානක නම් ඕගොල්ලොන්ගේ උත්සාහය, න් මන් කලකරන ඔබටන්ගේ මාධ්‍ය න්න අමාරවිදාන්න නෙම මේ මේ ගැටලු සහකත තත්්‍යයන් තියෙන නිසාම තමයි මේ කාලකට පස්සක් කාලෙකට කලින් කරපු ප්‍රකාශයක් නන අද දාලාක මේ ප්‍ර ඕකලට ද ඔකල්ල බලන්න කොහමට අප මේ මිනි හට ගහලන් වට්ටන්න හරි මොකක්ද කරන්න පුළුවන් ඇයි අපඔබතු වටන්නේඉති එහෙමනං දැන් ඒන අනවස්්‍ය දේවාන් හරි ප්‍රස්්න මඋත්තරතුුණ ඒක තමයි ඇත ඉතින් ඒක අපිට ඔබුතුමත් එක් ගැටලුවක් නෑ යි මොකරදය බතුම වටන් ඔබතුමාමගේ ප්‍රකාශයක් අපි ඉදිරිපත් කරලා අවස්ථාව මෙම ඔබතුමා අපිට කියන පතුම වටන්නහද නෑනෑ ජැන් මෙතන ඔගොල්ලොන් ගෙනපු තර්ක ඔගොලොන්ට ජග්‍රහය කරගන්න බෑන ගුොල්ො කියපු දේවල් වලට ගුල බැලි කොම ඔගොල පලන්් කහොම වැඩේ කරන්න නෑ නන අපි 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 අපේ තර්කන මේ ඉදිරිපත් කරන්න. ජනතාව ඉදිරිපත් කරන්න අපෙන් අහන. බ ජ ලගින් ප්‍රශ්න හන අවස්ථාව ලැබෙන්න හැතමයි අපත් අපි නිසා එක මැද තැනකිඳග අපි කතා කරනවා අපි සංවාධයක් අපි තරග බමා ජෑග්‍රහණක නොද අපි ජෑග්‍ර ප්‍රශ්ටරි හරි හරි බෝම හොඳයි දම් මම කිවන උත්තරේ මැද තිබි්ච දෙකිවන දැන් හරින හරි ඔබතුමාට මංහි තනන්නේ අවස්ථාව ලැබුණ න දැන්න්න මැද තිබිච දෙදැකිවවා මීට පස්සේ එහෙම කරන්න එපා මොකද ඒකෙන් වෙන්නේ ඉර පස්සේ වෙන මතයක් මිනිස්සුන්ට යන්නේ. මොකද මාධ්‍යයට ලොකු පවරක තියෙනවානේ දිල්ක හොගොල්න්ට ලොකු පවරගත්තියනවා ලොකු බලයක්ත්තියෙනවා බොහෝ දෙෙන ඔගොල්න්ගේ රුපවාහිනිය නරඹනු. එතකොට ඕගොල්වන්ට පුළුවන් මිනිස්සුන්ට ගහල නැති කරන්නත් පුළුවන් ඉන්න මිනිස්සු උත්සල ගුට ගන්න තුළන්. ඒ දෙකම කරන්න පුළුවන් මා්‍යයට. හොඳ මිනිස්සු ගහල වටන්න පුළුව. නරක මිනිස්සු උත්සල ගන්න පුළුව. මාධ තියන බලය. මටයි බලයනෑ මම මේ නිකාම්ම නිකාම් පුරුව ඇසේ. ඕගලටයි බලේ දී. එතකොට ඒ බලය පාවිච්චි කරනොට සාධාරණ ලෙස අගතියක් වෙන් නැතිවන විදියට පුදගලොන් ඒ බල පාචි කල තු මගුතුම ඔබතුම තුමට අසාධර අපි ඔබතුමට අසාධාරනයක් කට නෑකිල අපි විශවාස කරනවා එනි සමයි ඔබතුමා ඉන්න තැන මේක හලපි හරියටම පැදිලි කරගත්ම ක්දක ප්‍රකාශය සමකක්දබතුමා හස්කර කරන ද පහදි මගේ හ පැදි ම අපට වඩහොද නාවට පැදිලි ොදේ මේ අබදුමකින්ද අපිට සම්පර්ණ තොරතුරටි කල බෙනවාන ජනතාවට යනක ගැටල හ පැද තු මක්. ද එදාකරපු ප්‍රකාශයක කාරනය කොටස් වලඳ පල බැලෝතිී දැන් අදවස්සේද කොටස් මිලදර්ශකය එක පනහකින් ඉහල ගිහිල්ලලා තිබුණන ක කියල වාර්තාාව න මේ කොරවුණ වසාකතයෙන් පස්සෙ කොටස් වඳ පල හලා බැයි එකකොළොස් වනිද තමයි විවෘත කරන්න. එතකොට අද වෙනකන් කාලය තුළතද සියයට දහන් නමයකින් කොටස් වලඳ පල ඉහල ගිහිල්ල තියෙනත් ලාෝජකයන්ගේ විශ්වාසය ඇතිවෙලා තියනවා කියනක නේද මේ හර හපේන්නේ. හො තත්යක්ක් ඉදිරීදී ඇතිවේ කියන ත්යන්නේේ දැ අපිට මේ ර තීරණය කරන්න හැකිවන්න දැන් කොටස් වළඳ පොලේ තියන ගැටලු ගොඩක් තියනවා. මොකද කොටස් වළඳ පොල්ල මිල ඉහල පහලයන්නේ කිහිප දෙනෙක්ගේ ගනු දෙනු නිසා කොටස් වලඳද පොල ආයජකයෝ කී දෙෙන ද ද ලංකාල් කොටස් වලඳ පොලේ තියන ප්‍රශ්ඥත්තමයි මේ පම්පැන්් ඩම් කියන එක ඒකන්නේ ටිකදනෙටට පුළුවන් කොටස්සක මිල ඉහල ගෙනිය ඊට පස්සේ ඒ පලහට එන්නක් පුළුවන්. එතකොට කොටස් වලඳ පොලේ ඔය ප්‍රශ්නය අපේ විසඳගන්න නවා එනිසා කොටස් වලඳ පොල කීපදෙනගේ වූමනාවට සමහර වෙලාවට ඉහළ ගිය පලියට අපිට මම මේක හොයන්නේ කතා කන ග අපිට කියන්න නමායි ඒ. ඉරසාර ලෙස ඉහල යනුවගේ අපි බලමුකෝ දිකටම මාසහයක් විතර ඉහල අනවන නැවතත් විදේශයෝජකයෝ මේ මුදල් කොටස්වද පොනට අරන් එෙනවාන අන්න එතකොට අපිට කියන්න පුළුවන් මේකේ ඇත්තරම මොක්කර දෙයක් සිද්ධ වෙනවා කියලා ම මේ බලන්න ට මේක හොයාගන්න බෑ. නමුත් දවසත් දෙක් හරි සති දෙකක් මේ එහැටම හැටුුණනා කියලා. කකිහිපද නෙක්ට පුළන් ඒදේකර එක පා අ තර ෙට රාමටිය ෙන්න්න වශ්‍ය විරම නන්තු ල ම ප ස සන්ග. බල ෙක්න තුන් සේ හට සජීව සංවාදය සමගින් සමග ජන බලවේග ගත්වතින් සහ එක්සජාතික පක්ෂ සමග ජන බලවගත් එක් ජාතික පක්ෂ නාගතය කොයි විටද ඉදිරයේ දීතීරණය වෙන්න කියටකාරණය මේකර ගැන කතාකරන කලින් මකමැති මේ සජිත්‍රමදස සමහත්්‍ය මහමතිබරණයට පෙර දක්වා දසකටයමින්. . දේශපාලනේ හැරවුම් ලක්ෂයක ආරම්භයයි මේ සමකි ජනබලවේග විප්ල වීය දේශපාලන ගමන. සමඟ ජනබලවේගේ බිහිකරේ වෙන කවරුත් නෙවෙේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුයි. එක්සත් ජාතික පක්ෂය කෘති්‍යාදී කාරී ම්ඩලය. ඔොට අහ ගන්ඩ. පස් වෙනිදට මැතිවරණයක් දිනෙනවා. රජයක් පි හිටුවනවා. රටත්තිනවනවා. එතනින් අතර වෙන්නිනෑ. සිරිකොත වගසීමත් මම වාාරග්ඩයි කියලා මේ අවස්සාාවේ කියනවා. ැම් ොකදුණේ සිරිකොත වගකීම කවද බාරගන්න අපි ඒ සම්බන්ධයෙන් දැන් අලුත් නියෝ්ජනායක කද පත්තරයින්නවා අප හිතමිත්‍ර අපේරුවන් විජවර්ධන මැඇතුමා පි සුල්ලම දු මාට සුපතනවා. ඉට පස්සේ අපි සාකච්ඡා මාර්ගෙන් බලමු කොහොමට කියලා මේ ගම ඉස්සර හටයන්. සිරිකොත වගකීම බාරගන්න ඔබතුමන්ලා තවම සාකච්ඡාවක සූදානමක එහෙමි ඉන්නවා. දැ මෙහෙම සිරිකොත වගකීම කියන්නේ මොකද සිරිකොත වයකීම කියන්න බිල්ලිමද එසත් ජාති පක්ෂය. එතකොට එක්සත් ජාතික පක්ෂයට ආසන බින්දුවයි. අපිට ආසන පනස් හතරයි.ඒගොල්ගේ ජාතික ලයිස්්ටවේ මන්ත්‍රවරය තහම් පත් කල න පත් කරහම එකයි. එ එතක සිකොතයක අපි දැන්ටත් බාරග නිවර කවරු හරිතනනන් සජීත් ප්‍රේම දශස මඇත්තුම සිරිකොතවාීම කියලා කිවේ මේ කඩගෙන පැලක් ගේට ෝලින් පැල්ල ගහිල්ල රිකත දෙස්ක කල්ල ගන්නවාගේ ල කන්න ර එක්සත් ජාතික පාක්ෂිකයන් අති බහුතරයා හරි සජි ප්‍රේමදහසම ඇතුමා මත විශ්වාසය තියලා අපිට චන්ද දුන්න. ඒක තමයි දැන් මේ ප්‍රකාශ හරහමේ චන්දයට පෙර කරපු ප්‍රකාශ එකතුකොට මේ ප්‍රකාශ හරහා සිරිකොත බගකීමත් අපි භාරගන්නවා කියන එක ඇතුළේ තියෙන්නේ එක්ස ජාතික පක්ෂයෙන් පරම්පරික එක්ස ජාතික පක්ෂයේ පිරිස්. පරම්පරිකව එක්ස ජාතික පක්ෂයට චන්දදීපු අය. සමගි ජන බලවේ දුරකථනය කියන ලාංචනයට චන්දි දුන්නේ අලිය ලකුණ ආරක්ෂා කර ගැනීම සඳහා. එතකොට ඔබතුන් විශ්වාස කනොද තව දුරටත් මේ දුරකතනය කියන ලකුණ නිදිරියට යනයක ඇතුලේ අලි ආරක්ෂාවන කිය එහම න ඒයට ඒ රැවැට්ටීමක්නේ තු කරම වෙල. නෑ අලියවා ආරක්ෂා කරගන්න ඔන්න අලියට අන්ද දින්න තිබ අලියා එකට හිටියේ. නමුත් දීර්ග කාලයක් තිස්සේ එක්ෂජාතික පක්ෂය කඩා වැටීම. සජිත්‍රේමදා සමහතාට නායකත්වය ලබාදීමට එක්සත්ජාතික පක්ෂිකය දරපු උත්සාහය අසාර්ථක වෙලාතියනක ඒ ර හි එක් ජධති පක්ෂ පක්ෂකට ඕනු ැද සජිත්‍රමදාද සමහත්මයා ක්සජාතික පක්ෂ නායකත්වයට පත් කරලා ජනවරමකින්. හොට ලොකු බලයක් ලබා දුන්නම ජනතාව එතකට ඒ පනි විඩේ යනවාක්ස ජාතික පක්ෂයට මොහු තමයි එක්ස ජාතික පක්ෂිකය අන්ගේේක්ෂාව කියල එතකොට ඒ හරහා පක්ෂය ශක්තිමත් කරගන්න නෙමෙයිද පාරම්පරිකක්ස ජාතික පක්ෂ, පක්ෂිකයයට අශ වෙලා තිබුණ ද හෙමන දැ ඔය තුනෙන් දෙකට ආසන්න චන්ද සංක්‍යාවක් පොදු ජන පෙරමුට ලැබෙන් හේතුව තමයි. එක්සත් ජාතික පක්ෂය මේ බෙදීමත් සමඟ සමක ජනබලවේගට චන්ද ලක්ෂ විසිටක් ජනතාව දුන්නා. එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ දෙක හමාරක් චන්දය දුන්නා හැබැයි තව චන්ද ලක්ෂ ගානක් හරි මං විශවාසකන ලක්ෂ දාහතරක් වගේ ප්‍රමාණයක් චන්ද දුන්නන්නේ නෑ ඒමොකද අලියට තමයි චන්ද දෙන්න කැමති හැබ අලියට චන්ද දෙන්න බෑ මේ පරිසරයක්ත්යක්ක හැබැයි අපි ටෙලිෆෝර්න් එකට චන්දදුන්නෙත් නෑ එතකොට ඒ එකට් එක දැක්ට ලගගේ හිටිය රේකන වනේ හරි එතකොට ඒක ඒ නිසා තමයි ඒ ඒ ඒක සයිඩ ඩිෆෙක්්ට එකක් හැටියට පොහොට්ට වේ පක්ෂයට ඒ ආසන ප්‍රමාණය වැඩි වුණා දැන් අපිට අවශ්‍යම කදද සාමාන්‍යය මිනිස්සුන් Uප කාරව වහම අපිඔක්ම MPි කාරු ද අපි ටෙලිෆෝන් කාරයෝ කියල කියන්න ටෙලිෆෝන් එක අපිට අවසාන මොහදති අරගෙන ගන්න සිද්ද වුණ. මොකද සහජි ප්‍රමතාස මඇතුමා කිවවාගේ ෘතිාධ කාරි මණ්ඩ ෙමක කරන්න කිවට අවසාන දෙක කරන්න බැරවුණ. ඉතින් අප ටලිෆොන ගත්ක ගියා දැන් අප ටෙලිෆෝන ගත්තක ඉස්සරහයායන. දැ වෙන්න ද එතකට එ එකකට දැන් බතුමල වරට දුරකථනයක් එක් ඉසර හට යනවා නංහර ඔබම කියපු අලියා ලකුණට තවමත් කැමැත්ත ප්‍රකාශ කරන ලක්ෂදා හතර අතර දදාල බතුන් ඉස්සරට නෑ නෑ ඒනි මටන්ගත්ත කියන්න ම පටන්ගත්නකොට දිල්කවයායට කිව්වේ අපි සාකච්ඡාව මේ රවා විජාදධන මහතයක්ත්තක පටන් ගන්නවා හරි පටන් අර ගෙන? අපි මේ ඔක්කොම එක කණ්ඩායම හරි මේ කණ්ඩාෑම අපි කෝමරි සධානගත කරගන්න ඕන. දැවදාහනයක් හැටියට මොකක් දෙකක් න්නවාවනේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුල මොක් දෙක. හරි එතුේ ශ්‍රී ලංකාට්‍යයක්ත් න්න පොදජන පරුණි කටත්ක් ඉන්නවා. හරි එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්ත් මේ ඇතුරු ඉන්නවනේ. හරි එතකොට පොදුජන පෙරුණත් ඉන්නවාන එර මේ සන්ධානයන්නේ. එතකොට සමගජන බලවේගිය සමඟි න සන්ධානය වෙන්න පුළුවන්. මේ සන්ධානය තුළ අපි ඔක්කොටම ඉන්න හැකයා වක්තියනවා. එතකට එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක්කෝ තුර කතනත් එක් එන්න පුළුවන්. හෙමත් නත්තන්. ක්ක ල්ල රතනට සබන්ධ ව මක් කරි ක්‍රම දක් ුවන් විචිවර්දන මත ත්ක් සකචාරට බතුමන්ල සූදානම කියෙන කකාරනයකව හැබැ තවම තුමා නියෝජනාකය තවමත් රණ ිටම සිංහ තමත්ම මයි නායක බතුමන්ල විශ්ස කරන ද ඉළඟ නායකයා රුවන් විජිවර්දන කියලා ඒකර නොමදී ති ජනවාරි පලවෙදට නායකයා වෙන්නන ජනවාරි පලවෙදට නාය නායකත්ය භාරගන්න තමයි රවාම ාදන හත් ියෝජනායකම දන තියෙන ද ම මල් හම කිය දෙමුකද වජරබේ වර්ද මහත් මැත්කර ැටලුවක් ඇතිනවන දිට නායකත්ය සම්බන්ධය තීරණ ගන්න ක කියල තුමත් ඉදිරි පත්වනවා කියලත් කල වස්ාව න ඒ අද නියෝජනායකතු දුරටන අදහවත් එතුම සදහන් කර නායිකත්තය සදඳ දිරිපත්වා කියල. නැදි ගුද්දනනොග කතා හයි එ මේ අපේ විස්්වා අයි කාට හරි තිබන රුවන්නුජවදනම ඇතුමාට වඩා බලයක් ඔය කෘචජාධිකාරී මණ්ඩලේ සහ එක්සත්ජාතික පක්ෂයේ ප්‍රධාන කණ්ඩාය මේ ඔවු ඉදිරිපත් වෙනවා චන්දය කරන්නේ දිනන්න පුළුවන් කියල හිතනවා නන්නේ. හොයි මැතිවරණයට පෙර සමඟි ජන බලවේගේට තිබිච්ච මේ දේශපාලන බියූහය යාන්ත්‍රනය ගත්තම එතරම් ක්. ඒ තියනක රන දක් නම දක් ජාතික පක්ෂයේ ප්‍රදශ මටේ දේශාලකෝ සමගිජන බලව ගත්ත එකතුවේ කොට එක් ාතික පක්ෂය ම තීර ගත්ව යත් කරන්නට හෙම. ොට ඒයන ඔුන් තවමත් එක්ස ජාතික පක්ෂ මන්ත්‍රීවරු ප්‍රදේශය වශයෙන් නියෝජලක නන්ත්‍රීවර විදිර මයි ඉන්නදකොට ගම්මට්ටම යටොට සමජන බලවේ ගොඩ ැීමම සහමක් සැසුම හැකි ක් . Uhm ඇතසයම අපි ඒ හැකි ඇවතිය නවා එකගැන අපිවැනිකං එකන්නේ අන්ඩෙස්ටිමේට් කර නපා මොකද අපි සමග ජන බලවේගේ පටන් අරගන ඊළඟ දවසය රට කොරන වෛරසකට වැැහ්වා සමග ජන බලවේගේට පළවෙනි පාර අපි අසන්තියලා ඊළඟ දවසේ රට වැැහවාුවනේ ඒ අවතක්සෙරු කිරීමක් නෙමේ එතන නයිතික ප්‍රශ්නයක් තිබුණන ඒ ැන උන්ට පලත්පාල මමකි ඒක නෙමේ මමකිවේ ඩිල් කැහවානේ අපිට කරගන්න පුළුවන්ද කියලා මේ ගම්මටටම සංවිධානය කරන ඒක මමකිවේ අවශක්ෂර කරනයපා කෙලක ඒඇයිකද අපි සමගජන බලවේගයට කියලා පක්ෂකට අස්සං කරල ඊළඟ දවසේ රට වහලා. ඊට පස්සේ ත කර න්ද මෙතන ඉදිරියට කොහොමද එක්ස ජාතික පක්ෂ හරතය තීරනත එක් ඔු නිත්‍යනුකල වරග ය තීර ත් එක් සම ජ බලවේ ගේඉදිී කටයුතු සලසුම් කරගන්න මම එතන් එන කල මේ චූි යත් කියන්න ඕන. එතකොට ඒ ටික දවස්සකින් සති කිහිපයකින් තමයි අපි ප්‍රධානු විපක්ෂය හැටියට මේ රටේ ඒ ජයග්‍රහණය ලබාගතය ඔවු අපට චන්දදිනාගන්න බැරවුණනා. නමුත් අපි ආසන පනස්සාත්තරක් කරගෙන ප්‍රධානු විපක්ෂය බවට පත් වුණ ද ප්‍රජතන්ත්‍රවාදී වැඩ පිළිවලක ඒ විශිෂ්ට ජයග්‍රහණයක් සතිකිහිපයකක් ලබා ගත්ත. එතකට ඒ සතිකිහිපයකින් ලබාගත්ත ජයග්‍රහණය ලබා ගත්තේ. අරගපු සම්බාධක මැද්දි. මුකද අපේ මිනිසුන්ට වැඩ කරන්නවත් හැක අාවත් තිබුන්න. දැන් උදහනයක් හැඩියට අපේ මන්ත්‍රී කණ්ඩාම සියලු දෙනවාගේ එක වින පරීක්ෂණ හමත්දර්තන් අස්කරන ලිු දාලා එතකොට අපි බොහොම අමාරුවෙන්තම් අයි මේ වැඩේ කරේ. නමුත් අපිට ඉදිරියේදී ඒ ප්‍රශ්නය පැනනගෙන නෑ මොකද කවුරුද් දන්නවා ඒ ප්‍රාතිශභමන්තීවරුද්දන්නවා ජනතාවත් දන්නවා. බහුතරය එක්ස ජාතික පාක්ෂිකයෝ ඉන්න කොතනද කියලා. හරි එතකොට දැන් අපි එන සතිය ඉඳලා අපේ ග්‍රාමී වැඩසටන පටන් ගන්න ද මාවත් අනයුක්ත කල දයනවා මේ වෙන පලාාතක ගහිල්ල අපි වැඩේ පටන්නන්න. අපි මේ වැඩ ඉස්්‍රරහ අරගෙන යනවා දිල්කා. හරි අපි වැටිචතන නැගිටිනවා. හරි අපි පාඩක් ඉගෙනගෙන තියෙනවා. හරි අපි මේ රටේ ජනතාවට විකල්පයක් ඉදිරිපාත් කරනවා. අපි මේ රටේ මිනිස්සුන්ගේ ඒ නිදහස්ස මේ විසිවනි මොනාද විවස්සා සංශෝධනය හර හා උදුරගන්නවා වෙනුවට ඒ අටිට ලබා දෙනවා. අපේ පසුගිය කාලේ නායකත්වයෙන් හෝ මම විවේශනය කරන්න බලාපපුරත්තුව නෑ රනිල් විිකර සිම ඇතුමාාව. නමුත් තිබිච්ච ඒ පරිසරය මත නොයකුත් අපිට ප්‍රශ්න ඇති වුණ ජනතාව අපිට අපි කරෙහි තිබිත විශ්වාසය යමුසි ප්‍රමාණයකට බිඳ වැටුා එය අපි පිළි ගන්නවා. නමුත් අපි නැග දෙෙන. අපි මේගේ ඉස්ලා අරගෙනය නවා හ මොකද අපිවාගේ මිනිස්සු මේ වෘතිය වේදයේ හැටියට ඉඳල දේශපාලනය ඇැවිල්ල අවුරුදු දයක් මේක කරලා මිනිස්සුන්ගෙන් ඇගිරි දික්කරගන්න නැතුව. යල් රටට මොකක්හරි වැඩක් කරලා. හ අපි පරදිනකොටත් මිනිස්සු අපි කරේ විශ්වාසය තිබ මට මිනිසු අසුතුන් දාහ සන්ද දුන්නා මේ පරදින වෙලා. අසු තුන්දහක් යන පොඩි ගනක් නෙමේ. එතුට ඒක පෙන්නුම් කරන්න මකාද අපිගැරේ විශ්වාසයක් මිනිස් සුතිෙන් බ අපේ විශ්වාසය කඩ කරන්නේ නෑ. එතු සමග ජනපලවේකය අපේ තරුණ මේ වැදගත් කණ්ඩායමක්යන්න කාර්ශුර ක්ඩායමක්යනවා. අපි කැප වෙලා මේ වැඩට ඉදිරිපත් වෙනවා. සජි ප්‍රමිදාස අපේ නායකතුමාත් සමඟ. ජනතාවට අපි රාජපක්ෂ පවුල්ලට විකල්පයක් හැටියට අපේ කණ්ඩා මදිරි පත් කරන ො ස්තුති දව තුන්ස හැට සජිව සංවාධයට සභාගය පි ගේ ටත් ස්තුති ප සමගරැද සිටිමම්බන්ධ ප වත් සේක යලෙ වැම සංවාධයක ම ර.